ගගුල් පේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි ආශා නිරාශා මැවූ ඇ ස්වප්න මායාවකි ස්නේහේ ගගුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි දවාලන්න පෙම් මාරුතේ ඇයයි ලංව ඉන්නේ සිතේ නිවාලන්න දුක් ජීවිතේ ඇයයි නිල්ල මල් මාවතේ දිවා රැයි මාළගයි මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා මැවූ ඇ ස්වප්න මායාවකි ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි මෙතේ හැංගි හැංගි ඉඳී සිතේ ස්වර්ණ යහනේ නිදී මුවේ මන්ද හාසේ දිලී මගේ නින්ද ආයේ බිඳී ඉවා රැයේ මාළගයි මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා මැවූ ඇ ස්වප්න මායාවකි ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි ආශා නිරාශා මැවූ ඇ ස්වප්න මායාවකි ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි මේ ඇත්තට ආශා එනවද ප්‍රෝග්‍රෑම් එකට නැනේ ආශා නිරාශා මමලා පැත්තකටලා ඉන්නවා දෙන්න එතකොට මේ මෙතන ඉන්න අය මේ ගැල්ලම එකයි දෙකයි තුනයි හතර දෙනෙක් ඉන්නවනේ මෙතන නිරාශ ඉන්නවද මෙතනත් නිරාශ නැහැ ඒක තමයි ලස්සනම කතාව අර නිරාශ ඉන්නවා ස්වාධීන රූපాయనిේ තුන්වෙනිදා ඒ කියන්නේ ලබන සඳුදා රෑ 8 මාර ඉඳන් නිරාශෝ මුණ ගැහෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි මේ ගොඩක් කාලවට ටෙලිග්‍රෑම් එකක නාට්‍යයක කොටස් කීපයක් විකාශනය වුණාට පස්සේ තමයි වැඩසටහන ගැන කතා කරන්නට මේ මැදිරියට රංගන ශිල්පීන් ශිල්පිනියන් කැඳවන්නේ. හැබැයි ඔබ පෞගිය කාලය පුරාම දැක්කා ස්වාධීන රූපాయనిේ සේවයේ මේ නාට්‍ය පිළිබඳව අපි විශාල වශයෙන් කතා කරන්න උත්සාහ කරා. මොකද හේතුව මේක මේ පවතින ටෙලි නාට්‍ය වටපිටාව තුළ වෙනස් වැඩක් මහන්සි වෙලා කරපු වැඩක් අමුතු වැඩක් දැනෙන වැඩක් ඔබ මෙතුවක්කල් අපේක්ෂාවෙන් සිටි වැඩක් මේ ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතාගෙන තමයි අද මේ මැදිරියට පිරිස කැඳවන්නේ අර කිව්වාගේ නිරාශා නැති වුණත් නිරාශා නාට්‍යයට සම්බන්ධ වෙන නිර්මාණකරුවන් ශිල්පීන් ශිල්පිනියන් රාශියක් අපි අද එකතු කරගන්නවා අයිබුවන් සුභ සන්ධ්‍යාවක් ප්‍රියතමතුනි මේ ශ්‍රී ලංකේ ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music අද වැඩසටහනේදී අපි මේ නිරාශා නාට්‍යය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒ නාට්‍යයට සම්බන්ධ මොකද අපි බැලුවා අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගන්න අධ්‍යක්ෂවරයා සාමාන්‍යයෙන්
behind the screen තමයි හැමදෙස්සම වැඩ. ඒ කියන්නේ තිරයෙන් පිටුපස්සෙන් ඉඳගෙන තමයි මේ වැඩ ටික සියල්ලක්ම සිද්ධ කරන්නේ. කරලියට එන්නේ නැහැ. නමුත් මේ අවුරුදු 39ක් දැන් 40ක් සම්පූර්ණ වෙන ස්වාධීන රූපවාහිනි සේවා ඉතිහාසයේ ඔහු ඉතාම සාර්ථක වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ගත්තත් ඔහු සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඔහු සඳරුවන් ජයවික්‍රම අර මම කතා කරගෙන යන ෆ්ලෝ එක පොඩ්ඩක් කැඩෙනවා වෙනස් වෙනවා මොකද දන්නවයි මගේ නිෂ්පාදක මහත්තයා කියනවා කැමරා 4 බලන්න කියනවා එක බලන්න කියනවා එතකොට මේ ඒකත් අහගෙන මේ දෙපැත්ත බලන්න ගියාම පොඩ්ඩක් ඒ මර කියාගෙන ආපු ස්පීඩ් එක වෙනස් වුණා ඒකයි සදාගේ නම එකසරට කියාගන්න බැරි වුණේ මේ සඳරුවන් ජයවික්‍රම ඉතාම සාර්ථක අපේ නිර්මාණකරුවෙක් ඉතින් මම පොඩ්ඩක් හවස සඳරුවන් අයත් එක්ක කතා කරා කතා කරනකොට තමයි තේරුනේ ඇත්තටම දැන් මේ ටෙලි නාට්‍ය එක විදියකට හැඩ ගැහිලා තියෙනවනේ ෆෝමැට් වෙලා තියෙනවනේ එතකොට මේ වගේ මේක නාට්‍ය කරේ ලංකාවේ නෙමෙයි ඒකත් විශේෂ කාරණයක් මේක ඕස්ට්‍රේලියාවේ කරේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙඩ් සහ මෙල්බර්න් කියන නගරවල තමයි මේ නාට්‍ය සීලු පටිගත කිරීම කරලා තියෙන්නේ වෙනස් අත්දැකීමක් ඉතින් අර පූර්ව නිවේදනයේ වලින් කරපු කතාබහ ටිකක් සවිස්තරාත්මකව දිගට කරගෙන යන අපේක්ෂාවෙන් තමයි අපි මේ රාත්‍රියේ චැටන් මියුසික් කණ්ඩායම අද මේ වැඩසටහනට අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ බලේ ජවයේ ශක්තිය නැස්තුමට අපිත් එක්ක ඉන්නවා ඒ වගේම එන්චාන්ටර් එන්චාන්ටර් යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තරව පිළිගත් වෙන සන්නාමයක් බොඩි ලෝෂන් පර්ෆියුම් ටැල්ක් ඩියුටරන්ට් විදියට ඔබට ලබා ගන්න පිළිවන්කමක් තිබෙනවා අපි එහෙමනම් නිරාශා කණ්ඩායම අඳුර ගන්න කලින් පොඩි කොටසක් බල්ල ඉඳිමුද පොඩි කොටසක් බල්ල ITN together with Osmo Creations presents ලසිත සූර්යාවිච්චිගේ හාට් එකේ තියෙන ලව් එක අඳුර ගන්න බැරුව ඉන්නේ. මේ හාට් එක ඇවිල්ලා ඔරිජිනල් බ්‍රෑන්ඩ් නිව් හාට් එකක්. ඒක යටින් හීනියට ලියලා තියෙනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා. හලෝ ආ මචං නෑ 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 බත් මාර වෙලාවට තමයි ගොඩ බහින්නේ නෑ එහෙම අවුල නෙමෙයි නෑ මචං සර జాතියක් නෙමෙයි පොඩි බූට්ටක් දනුකේ
උයන් වතු නැතිනම් හැබැයි මිස්සු කිතා හැම දෙයක්ම කරන්න ඕනේ බොහොම පරිස්සමෙන්. මොකද ඔගොල්ලෝ මේ ඉන්වෙස්ටිගේෂන් එක කරනවා කියලා මේකට සම්බන්ධය දැනගත්තොත් මේ එවිඩන්ස් වහන්න පුළුවන්. සම්හරකට ඒ දෙන්න ඔලුව හොඳ නැති කපල් එකක් වෙන්න තියනේ. නැත්නම් ගෑනුරමෙක් නිදාගෙන ඉන්න කාමරයකට ඔහොම එබිලා වෙලයිද? එන්න එන්නම තත්ත්වයේ ධර්ම අතට ඇරෙනවා. එයා කැමති වෙයි අපිත් එක්ක කතා කරන්න. එයා අපි ඉස්සරහට එයි. මට ඇත්තටම දැනෙන දේ මොකද්ද කියලා ඔයාලට කියන්නද? මට දැනෙන්නේ මම දැන් කිසිම ප්‍රිවසි එකක් නැති කෙනෙක් කියලා. රෂින් මට මගේ කාමරෙන් එළියට එන්නත් බයයි. Our actions of today determine our tomorrow. Nirasha. Past, present, future. අදේම නම් නිරාශා නාට්‍යයට සම්බන්ධ වෙච්ච නිර්මාණකරුවන් ඉන්න නිසා කවුද නිරාශා කතාව මොන වගේද මේ අතීතය වර්තමානය සහ අනාගතය ගැන කියවෙන කතාව මොන විදිහේ ලංකාවේ ප්‍රේක්ෂකයන් ඇදබැඳ තබා ගන්න සමත් වෙන නිර්මාණයක් බවට පත් කළ හැකිද කියන කාරණාව සම්බන්ධනොත් යම් ප්‍රමාණයක් අපට සාකච්ඡා කරන්න පිළිවන් කමක් තිබෙනවා. අද චටන් මියුසික් පළවෙනි ජාත්‍යන්තර අත්දැකීමට සහභාගී වුණු මේ නාට්‍යයේ නිරාශා නාට්‍යයේ ප්‍රධාන නළුවා අපි වැඩසටහනට එකතු කරගන්නවා. චරිතය රවීන්ද රවීන්ද හරියට කියන්න ඕන. ලංකාවේදී රවී නරේ ගියම් පොඩ රවීන් වුණා. ඕස්ට්‍රේලියාවේදී රවී සාරංග දිසාසේකර අයබෝවන් අයබෝවන්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි තුන්වන චැටන් මියුසික් ජාත්‍යන්තර අත්දැකීමේ පළමු වැඩසටහන ඉතාලියේ මිලානෝ පටිගත කළ වැඩසටහන පසුගිය 23 වනදා ප්‍රචාරය කරා. බොහොම ස්තුතියි තවමත් ලැබෙන ප්‍රතිචාරවලට. ඉතින් තව එක් වැඩසටහනක් තිබෙනවා ඉතාලියේ කරපු රෝමේ කරපු වැඩසටහන. එය ඉදිරි දෙසැම්බර් මාසයේ 21 වනදා ඔබට නරඹන්න පිළිවන්කමක් තිබෙනවා. අපි ඊට පස්සේ මේ නාට්‍යයේ මේ ගොඩක් රූපරාමුවල අපි දැක්කා දිනක්ෂි. දිනක්ෂිගේ චරිතය දනු කිනේ හරි නේද? අයබන් සුබ සන්ධ්‍යාව. සුබ සන්ධ්‍යාව. දැන් මේ දෙදෙනාම මේ නාට්‍යයට සම්බන්ධ වෙන නිර්මාණකරුවන් දෙදෙනෙක්. අපි ඊට පස්සේ අපි මේ වැඩේට ඍජුව සම්බන්ධ නොවන නමුත් සම්බන්ධතා තිබෙන අපිට මීට පෙරත් වැඩසටහන් වලදී හමුව තිබෙන කිෂු ගුමස් මහත්මයා කැඳවනවා. ඒ ඇයි අද වැඩසටහනට එතුමා කැඳවුවේ කියලා මම ඉස්සරහට කියන්නම්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ඉෂාන්. ඊට පස්සේ ජනිතා. ජනිතා නිරාශා නාට්‍යයේ දිනිති හරි නේද? ජනිතා පෙරේරා. ආයුබෝවන්. ආයුබෝවන්. අපේ නිවේදක මහත්මයෙක් ඉන්නවා නළුවෙක් නිරූපණ ශිල්පියෙක් මාධව ආයුබෝවන් මාධව මාධව විසින් අංජනගේ චරිතය නිරූපණය කරන්නේ. ඊට පස්සේ විදුෂී විදුෂී උත්තරා යශානිගේ චරිතය ආයුබෝවන්. අංගර කැමරා බලගත් තුන. ඊට පස්සේ මගේ වම්මත පැත්තට ආවම රෂී ඉන්නවා. හැබැයි ඔස්ට්‍රේලියාවේ ගියත් නම වෙනස් කරගෙන නැහැ. රෂී ප්‍රභා ඒ විදිහම තමයි නැටේ ඉන්නේ නේ. රයිට්. අම්මලා තාත්තලා වැඩසටහන වලදී අපිට නිතර නිතර හමු වුණත් පුත්‍රයා හම්බෙන්නේ මට හම්බෙන්නේ පරිණතාවට චන්දීප අයබෝවන් චන්දීප ජයගොඩි. අයබෝවන්. ඔස්ට්‍රේලියාවේ මේ ඉගෙන ගන්න කාලේ දනාටට සම්බන්ධ වුණේ නැත්තම් නෑ නෑ. පස්සේ ඇවිල්ලා ඇවිල්ලා. චරිතේෂණාල් චරිතේෂණාල් මේක මේ සම්පූර්ණ වශයෙන් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සහ මෙල්බර්න් නගරේ කරපු වැඩසටහනක් නිසා ටෙලිනාට්‍යයක් නිසා ඔබ නිකන් හිතන්න මෙච්චර ලොකු ක්‍රූ එකක් මේ පේන්නේ ටිකයි ජනිත් වික්‍රමගේ පේන්නේ නැහැ නේ තව ඉන්නව නේද පේන්නේ ටිකුණ තිස්සුරි
ඉන්නවා සයන පිරිසක් ඉන්නවා ඒ අයත් ගියා. ඒ කියන්නේ කාර්මික ශිල්පීන් තාක්ෂණික ශිල්පීන් වලට අමතරව ඒ පිරිසක් ගියා. එතකොට මේ වගේ ලොකු පිරිසක් අරගෙන ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ මේ වගේ නිෂ්පාදනයක් කරන්න කොතරම් පිරිවැයක් දරන්නට සිද්ධ වෙනවද? සයන ප්‍රමාණයක්. දැන් මම අර කිව්වේ මේ මේ නාට්‍යයේ විශේෂතා ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අද බලන්නේ ඒ කියන්නේ එපිසෝඩ් එකට කීයක්ද ගෙවන්නේ? මේක ඇත්ත කතාව කියන්න එපැයි. එපිසෝඩ් එකට කීයද ගෙවන්නේ? ඒ අනුව කොච්චර ප්‍රමාණයකින් මේක මේ ලෝ බජට් ප්‍රොඩක්ෂන් එකක් කරන්න පුළුවන්ද කියන රසඥතාවය ගැන දෙවනුව හිතන නිර්මාණකරුවන් අතර ස්වාධීන රූපවාහිනී සේවය අවුරුදු 40ක් මේ වගේ කී මිෂ්ට කර නිසාම අපි උත්සාහ කරනවා මෙවරත් ඔබේ රසවින්දනය වෙනත් තැනකට ගෙනියන්න. ඒ නිසා තමයි මේ විශාල පිරිවැය දරන්නේ. ඒ පිරිවැය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ඔස්මෝ ක්‍රියේෂන්ස් ආයතනය. ඔස්මෝ ක්‍රියේෂන්ස් ආයතනයට අපේ විශේෂ ස්තුතිය ගෞරවය පුද කරන්න ඕනේ ප්‍රදීප් ජයවීර මහතාට සහ අසිත රොහාන්ට. ඔවුන් දෙදෙනා තමයි මේ නිෂ්පාදන බරපැන දරන්නේ. ඔවුන් පිළිබඳව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතකොට මේ නාට්‍ය ලියන්නේ පිටපත ගාමිණී එස් බණ්ඩාරගෙන්. ඉතින් සඳුරුවන් ජයවික්‍රම තමයි මෙහි නිර්මාණ අධ්‍යක්ෂවරයා. අපි නිරාශා ගැන කතා කරමු. අපේ සංගීතය සෞරදී නඳුනාගෙන මෙන්නත් අපේ මියස්සි මඩුල සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනය විශාරද මනෝජ් පෙරිස්, ඩොලක් දිනෙත් අරුක්ෂ, ඔක්ටපෑඩ් සුජීව දිසානායක, සැක්සෆෝන් සමන් විජේසිංහ, බේස් ගිටාර් නාරද ජයකොඩි, බොක්ස් ගිටාර් උපාලි සන්නස්කල, වයලින් දිනේෂ් බෝගඩ, විදුලෝගන් පහන් සන්දීප. සුපුරුදු දුරකථන මාර්ග අද විවෘතයි. නිරාශා ගැන අහන්න පුළුවන්, නිරාශා සම්බන්ධන ශිල්පීන්ට කතා කරන්න පුළුවන්. හැබැයි බලන්න වෙන්නේ එළැඹෙන දෙසැම්බර් 3 වෙනිදා රෑ 8:30 සිට. හැබැයි බලනකොට අමතක කරන්න එපා, ඒ බලන වාරයක් ගානේ ඔබට ෆෙයර් ඇන්ඩ් ලව්ලි වෙතින් වටිනා තෑගි දිනා ගන්නත් පිළිගන් කමක් තිබෙනවා. ප්‍රේතවතුනේ මේ බලය ජවයේ ශක්තිය නෙස්ට මොල්ට් සහ එන්චාන්ටර් සමගින් ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව. චැට් ඇන්ඩ් මියුසික්. Lassana me yobundiye
විදාශනාට්ටිය රශී ඇත්ත ජීවිතෙත් රශී පබා චටන් මියුසික් වෙනුවෙන් ගීත ගායනා කළේ හිට විරාමයක් විරාමකින් පසු නැවත හමුවෙමු ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වෙච්ච චැට් ඇන් මියුසික් සමගින් කොමලලියා බොලඳ ලීලා මාව නමයන්න කියා සිව්මලියා සිකුරු ලියා සිව්මලියා Kurulia සලබා ලැමරන් මන් සුවඳ සොබා මුව මීරොන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමලලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා සිව්මලියා සිකුරු ලියා
මනසින් දුක් වින්දා මාව ධම්මා යන්න ගියා සිකුරුලියා මාව ධම්මා යන්න ගියා සිකුරුලියා කොමලලියා බොලඳලියා මාව ධම්මා යන්න ගියා සියුමලියා සිකුරුලියා සියුමලියා සිකුරු සිකුරුලියා එදා ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරපු ගීතයක් මේ ගීතය සංගීතවත් කළේ ක්ලරන්ස් විජේවර්ධන චන්දීපගෙන් අහන්න තියෙන ප්‍රශ්නය තමයි දැන් අපි නිරාශා ගැන කතා කරමු තෝරා ගන්නවා නම් තාත්තගේ ගීතක් තිබුණා ඒ අතරයි මේ ගීතය මම නිකන් හිතුණා මේක හිතට වදින ගීතයක් කියලා ඒ නිසා මම තෝරගත්තා එතන ගහන්න මං යන්නේ නැහැ මට තේරුණා ඒ උත්තර දීපු පිළිවෙලෙන් මම යා යුතු නැහැ එතනින් එහාට රයිට් මේ මම ඉස්සෙල්ලා කිව්වේ ලොකු කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවට ගියා හැබැයි එතන මේ මේ ඉන්න පිරිස අතර නොගිය කීප දෙනෙකුත් ඉන්නවා ඒ කියන්නේ මාධව මාධවයි විදුෂි තාම ගියේ නැහැ තාම ගියේ නැහැ ওই වෙලාවේ ටිකට් එක සෙට් වෙයිද දැන් પાස්පෝර්ට් ලෑස්ති කරගෙන ඉන්නේ වීසත් හරි වගේ මම හරි මේ කිෂු ගොමස් මහත්මයා මට අවංක උත්තරයක් ඕනේ දැන් ගොඩක් කලාවට මේ අපි ඔබතුමා මේ වැඩසටහන් වල සම්බන්ධ කරගන්නව පෞෂත්ව සම්බන්ධ කාරණාවලදී අපේ පෞගේ කාලේ යුද්ධ ටැලන්ට් වැඩසටහන් මාලාව සම්බන්ධයෙන් කතා කරනකොට අපි අද විශේෂ අවස්ථාවක් දැන් ඔබ ලංකාවේ අපි හඳුන්වා දීම වලදී ගොඩක් කලාවට කියනවා ලංකාවේ බිහි වූ ආසියාවේ ලාබාලතම ප්‍රධාන විධායක නිලධාරීවරයා කළමනාකර අධ්‍යක්ෂවරයා ඔබ බෞද්ධාතික සමාගමක දීර්ඝ කාලයක් ඒ තනතුර හෙබ වූ ශ්‍රී ලාංකිකයෙක්. එතකොට ඔබට තියෙනවා සමාජීය පිළිගැනීමක් තියෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඔබ සමාජගත වෙච්ච විදියකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය බලනවද බලනව නම් මේ මොන වගේ ටෙලි නාට්‍යද සාමාන්‍යයෙන් උතුවා තෝරගන්න කැමති? අද වෙනකොට ලංකාවේ ටෙලි නාට්‍ය මේ පවතින තත්ත්වය පිළිබඳව ඔබතුමාට තිබෙන්නේ සාහිත්‍යමිකර පැත්විය හැකි පිළිතුරක්ද? එහෙම නැත්නම් විවේචනයක්ද? ඉෂාන්ද ප්‍රශ්න කීපයක් ඇහුවා ඒක ප්‍රශ්නයකට හරහා ওই ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා ඉෂාන් මම හිතන්නේ මේකත් එක්ක මගේ තියෙන නෑදකම මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න ඕනේ ඉෂාන් ද මේ අය මේකට සහභාගී වෙච්ච අය මේ තරුණ ලස්සන ගැහැණු ළමයි ටිකක් සහ පිරිමි ළමයි ටිකක් මැද මේ මම හිටගෙන ඉන්නවා මාව දන්න ITN එක දන්න ITN එකේ වැඩසටහන් බලන ITN එකට ආදරය කරන අය දැන් හිතන්න අරගෙන ඉවරයි මේ කිෂු ගෝමස් මොකද මෙතන කරන්නේ ඇයි මේ කිෂු ගෝමස් ඇවිල්ලා ඉන්නේ මේ ටීවී එකට මූණ දාගන්නද එහෙම නැත්නම් වෙන අර මොනක් සඳහාද කියලා ඉතින් ඒක පොඩ්ඩක් පැහැදිලිලා දෙන්න ඔතන කියලා ඉතින් පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරන්න ඕනේ මෙහෙමයි මේ ITN ආයතනයේ මම හරි ආදරෙන්නේ ලොකු නෑදකමක් තියෙන සම්බන්ධතාවයක් තියෙනවා නුයිකුත් වැඩසටහන් තුලින් සහ ඒ තුලින් මම මේ ITN එකේ වැඩ කරන අය එක්ක නෑදකම් හදාගෙන තියෙනවානේ ඉතින් ඔය අතර ඉන්න ලොකුම නෑදෑය තමයි මේ සඳරුවන් ජයවික්‍රම කියලා කියන්නේ. ඉතින් අපි නිරාශ නාට්‍ය අධ්‍යක්ෂවරයා. නිරාශ නාට්‍ය අධ්‍යක්ෂකවරයා සහ යූත් විත් ටැලන්ට් එකේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා නායකයා මූලිකයා ප්‍රධානියා ඔහු තමයි මේ වැඩේ ලස්සනට මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔහු මා සමග නොයෙකුත් මාතෘකා ගැන කතා කරනවා. ඉතින් කතා කරන හැම මාතෘකාවක්ම අදට අදාළ වෙන්නේ නැහැ. නමුත් මේ අද අපි කතා කරන්නට තීරණය කරගෙන තිබෙන මාතෘකාව සම්බන්ධයෙන් අපි කීප වතාවක්ම කතා කරලා තියෙනවා. එතකොට මේ නිරාශා නාට්‍යයේ කතන්දරය ඔහුගේ සිත් තුළ පහළ වෙලා කණ්ඩායමක් ඇටට ඇවිල්ලා මේක
ඉදිරිපත් කරන්න සූදානම් වෙමින් පවතින වකවානුවේ ඔහු මා එක්ක මේ මේ කතාව කියනවා. මට මට කියනවා මේ වගේ සංකල්පයක් තියෙනවා, මේ වගේ තීම් එකක් තියෙනවා, මේක ඇතුළේ වෙන්නේ මේ වගේ නාට්‍යයක් කිරීමේ අදහසක් මට තියෙනවා. ඔබ මොකක්ද හිතන්නේ කියලා මගෙන් අහනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔහු මා අතර මේ වගේ කතන්දර තියෙනවා. ඉතින් එතෙන්දී මම අවබෝධ කරගන්නවා මේ නාට්‍යයේ තිබෙන ජාතික වැදගත්කම, මේ සමාජයට තියෙන වැදගත්කම, අද පවුල්වලට මේකෙන් තිබෙන වැදගත්කම. ඉතින් මම හිතන්නේ මේ මේ කතන්දරය ගැන තව දිගට කියවෙයි. මේක මේ ඉතාමත් බැරෑරුම් පණිවිඩයක්, ධර්මයේ තිබෙන හරය, කර්මයේ තියෙන ඵලය. යම්කිසි කෙනෙක් හොඳ නරක කෙරුවහම මේ ආත්මේ විතරද ඒක පරිසම් දෙන්නේ? ගියාත්මෙන් යම්කිසි දෙයක් ගේනවද? එතකොට මේ ආත්මේ කරන දේවල් අනුව ලබන ආත්මේ මොකද වෙන්නේ? මේ බෞද්ධ ධර්මය තුල දිවෙන කතාවක් කියන එක මම හඳුනා ගත්තා. නමුත් මේ නිර්මාණය ඉදිරිපත් කරනකොට මේ අධ්‍යක්ෂකවරයා බොහොම සූක්ෂම වෙලා තියෙනවා. මේ ලස්සන කේක් එකක් හොඳට වටෙන් අයිසින් දාලා, චොකලට් ලේයර්ස් දාලා, ස්ට්‍රෝබෙරි දාලා, චෙරි දාලා ඔක්කොම කළා. ඇතුලෙන් දෙනවා බෙහෙතක් සමාජයට අවශ්‍ය. ඉතින් අර අපේ අපේ ගෙවල් වල අපේ ප්‍රේක්ෂකයොත් සමහරක් අය ආසයි චෙරි එක කන්න, සමහරක් අය ආසයි අයිසින් එක කන්න. ඉතින් ඒ වගේ ඇතුළට ගියාම සමහරක් අය ඉන්නෝනේ පවුල් වල මේ 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 අර බෙහෙත හොයන. එතකොට මේ කේක් එක ඇතුළේ මේ සියලුම දේවල් තිබෙනවා ඉෂාන්, මම අවබෝධ කරගත්ත ආකාරයට. ඉතින් ඒක මට කිව්වා මොහු කණ්ඩායමක් එක්ක ඕස්ට්‍රේලියාව යනවා. එහෙ ඉන්න ගමන් මට පින්තූරේ වුණා, වීඩියෝ ක්ලිප්ස් වුණා, මේ මේ ඔක්කොම අය එහෙ ඉඳන් මා එක්ක සම්බන්ධ වුණා මේ තාක්ෂණය හරහා. ඉතින් මට නිකන් වාව් කියලා ෆීලිං එකක් ආවා සඳරුවන්. ඉතින් මම ටක් ටක් ගාලා මමත් අරිනවා, ටෙක්ස්ට් අරිනවා. එතකොට මේ ලස්සන ගෑන් ළමයා මේ මගේ දකුණු පස වාඩි වෙලා ඉන්න, මම ටක් ගාලා දැක්කම සඳරුවන් කිව්වා, සඳරුවන් වාව්, හරි ලස්සන මුහුණක්, වෙනස් මුහුණක් ලංකාවේ ටෙලිඩ්‍රාමා ශේෂ්ත්‍රය තුල දකින්න හම්බෙන්නේ නැහැ. මේ ෆීචර්ස් මම දැකලා නැහැ. මම සමාවෙන්න මේ මේ එහෙම අය ඉන්නවා නම් දැකලා තියෙන ඒක. එතකොට මේ දෙන්න අපි හඳුනනවානේ එදායිනම. එන්න මේ චන්දීප ලස්සනට සිං කරනවා මේ මේ මෙවෙකක වාඩි වෙලා. එයාගේ අමුතු ටෝන් එකක් තියෙන හොඳ තරුණ අමුතු ටේස්ට් එකක්, කලර් එකක් තියෙන කොල්ලෙක්නේ. මෙන්න මොහුත් එනවා මේ නාට්‍ය ඇතුළත. එතකොට මේ සියලු දෙනාම ඉතින් මම හොයන්න ගන්නවා ඒ නිසා මේ මොකද්ද 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 කියලා. ඒ එකම මේ ලෑන්ඩ්ස්කේප් එක මේකේ පෙන්නන ඇඩිලේඩ්. අපි සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව ගැන කතා කරනකොට මෙල්බන් අපි දැකලා තියෙනවා. මෙල්බන් අපි දකිනවා. අපි කියලා කිව්වහම මේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් මේක දැකලා තියෙනවා. නමුත් මේ තියෙන ලෑන්ඩ්ස්කේප්, මේ ආකිටෙක්චර් සාමාන්‍යයෙන් ලංකාවේ ටෙලිනාටියක හෝ චිත්‍රපටියක මම නම් දැකලා නැහැ. එතකොට මට ඒ ගැන කුතුහලයක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. ඉතින් දැන් මම කතා කරන්න පටන් ගත්ත විදිහට ඉෂා නවත්තන්න බැරුව මම ඉෂා නවත්තලම ආපහු එනවා. මම දෙන්න මම සාමාන්‍ය මැදින් පණිනවා. හරිනේ ඒක නේද? මම නමුත් දැන් ඒක නොකර හිටිය දැන් මමත් ඒක අහගෙන ඉන්න වැඩි මටත් ඕයි. ඒක කියන කොට එතකොට මේ ටෙලිනාට්‍ය කියලා කියන දේවල් ටෙලිනාට්‍ය විශයක් හැටියට ගත්තාම ප්‍රේක්ෂකයා දන්නේ නැහැ ඒ ආයත මොන අවශ්‍ය මොන ටෙලිනාට්‍යද කියලා. අපි ටෙලිනාට්‍ය ඉතිහාසය ගත්තොත් ඉස්සෙල්ලාම ටෙලිනාට්‍ය දශක ගානකට කලින් බිහි වෙන්නේ මේ අපේ ගැමි පරිසරය ආශ්‍රිතව. ඊට පස්සේ එන පවුල් සංස්ථාව, ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, පවුල් අතරේ තියෙන කුස්සියේ තියෙන ප්‍රශ්න, සාලේ තියෙන ප්‍රශ්න, ওই සියලුම දේවල් ඉදිරිපත් කරනවා ටෙලිනාට්‍ය තුලින්. ඊට පස්සේ කාලයකට පස්සේ එනවා ලව් ස්ටෝරීස්. අනේ නිකන් ලස්සන සීනි බෝල ලොකු හරයක් නෑ. නමුත් බලාගෙන ඉන්න බැරිත් නෑ, බලාගෙන ඉන්න පුළුවන්කමකුත් නෑ. නමුත් ඉතින් වෙන දෙයක් නැති නිසා බලාගෙන ඉන්නවා. ඉතින් ඔහොම රැල්ලක් ඇවිල්ලා ඔය රැල්ල ඔහොම දිගටම 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 ලස්සනට ගියා. ඉතින් අද මම හිතන්නේ ටීවී චැනල්ස් තියෙන ප්‍රමාණය ටෙලිනාට්‍ය 50කට වැඩි යනවා ඇති. ඉතින් මේක සුවිශේෂයි හැම අංශයෙන්ම. අපි ඒ ගැන පස්සේ ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමයක් බොඩි ලෝෂන්, පර්ෆියුම්, ටැල්ක්,
ඩියුටන් විදියට ඔබට ලබා ගන්න පිළිවන්. අද දවසේ ලැබෙන පළවෙනි දුරකථන ඇමතුම කාගෙන්ද? අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. අයිබුවන්. අයිබුවන්. කවුද කාටද කතා කරන්න ඕනේ? චන්දීප ජයකොඩි අයියාට. ජයකොඩි අයියේ ෆෝන් එකක්. අයිබුවන්. හලෝ චන්දීප අයියේ. හලෝ. ඔයාලා කොහොමද? හොඳයි, හොඳින් ඉන්නවා. ඔයාලා කොහොමද? මමත් හොඳින් ඉන්නවා. ඔයාලා අස්තෙන්ද සින්දු කියනවා. බොහොම ස්තුතියි. ඔයාගේ ඉදිරි කලා වැඩ කටයුතු මොනවාද? ඉදිරියට ඇත්තටම තියෙනවා මගේ දෙවැනි ගීතේ නිකුත් කරන්න වසන්තය කියලා. ඒක මේ ටෙලි නාට්‍යෙත් තියෙනවා. ඒකත් එක්කම මගේ ඇල්බම් එක තමයි, ඇල්බම් එකයි මේ නිරාශ ටෙලි නාට්‍යය තමයි දැන්ට කාර්යබහුල වෙලා ඉන්නේ. බොහොම ස්තුතියි. ඒකට මම සුභපතන්න ඕනේ ආගේ පළවෙනි ටෙලි නාට්‍ය රංගනයට ශනාල් විදියටනේ චන්දීප. يعني ස්ටේජ් එකේ හිටියට පාසල් වේදිකාවේ හිටියට විශේෂයෙන් බටහිර නාට්‍ය වල සම්බන්ධ වුණාට ඔබ මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව. ඔව් ඇත්තටම ඉස්සෙල්ලා මම ගොඩක් මම ගියේ ලයිසන් ජාත්‍යන්තර පාසලට. ඉතින් ඒකේ මම හිටියා ෂේක්ස්පියර් ඩ්‍රාමාස් වල ගොඩක්. ඒ කියන්නේ වෙස්ටර්න් පැත්තෙන්. ඊට පස්සේ ඉස්කෝලේ ඉන්න කාලෙම මම ජෙරම් ඩිසිල් වගේ වේදිකා නාට්‍ය නාට්‍යයකට ඉඳලා තියෙන ඔලිවර් ට්විස්ට් කියලා. හැබැයි මම මේ පළවෙනි අවතාවර තමයි සිංහල නාට්‍ය මම රංගනයට කුළු දුව ටෙලි නාට්‍ය රංගනය. දෙවැනි අමතුම කාගෙන්ද? ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් ඒවා. කවුද මම කතා කරන්නේ? නීතිරගේ නීල් ක්‍රිෂාන්ත. ශාන්තමත් බෝ කාර්ද කතා කරන්න ඕනේ. මට කතා කරන්න සාරංගට. සාරා. හෙලෝ ආයුබෝවන්. හෙලෝ සාරංග. මගේ සිරන මොදම නම් පරිබ්‍රේ සිරන මොදම රංගන ශිල්පියෙක් මම හිතන්නේ කලාසේ ඉස්සේ සිරන නොයි පැටිගඩවල් වල ඉන්න අද පරිපුරේ ප්‍රවීණ සංගීත ශිල්පියෙක්. ඉතින් ඉතිරි වැඩ කටයුතු කොහොමද කියලා ආන්ද කලින් කොහොමද ඔයාගේ කලා කටයුතු, ඒ වගේම දැන් තියෙන වැඩ කටයුතු කොහොමද කියලා මට විස්තර ටිකක් දැනගන්න අවශ්‍ය වෙනවා. මගේ ශාන්තත් එක්ක පොඩ්ඩක් ඒ ප්‍රශ්නෙම කෙලවරේ එල්ලෙනවා. හ්ම්. ඒත් මට ලේසි. මේ දැන් අර කිෂු මහත්මයා නාට්‍ය ගැන කිව්වනේ. හ්ම්. දැන් සාරංග ලංකාවේ ගොඩාක් ටෙලි නාට්‍ය වල සම්බන්ධ වෙච්ච අපේ පරම්පරාවේ ඉන්න උසාර්ථකම රංගන ශිල්පියෙක්. එතකොට මොකද්ද මේ નિરાශා? මොකද්ද નિરાශා තුල සාරංගට තිබුණු විශේෂ කාර්යභාරය? මං කියන්නේ දැන් කියපු විශේෂතාවය සාරංග නළුවෙක් විදියට කොහොමද ග්‍රහණය කරගත්තේ කියන එක මට નિરાකරණය කරගන්න ඕනේ. ඔව් අතනින් මම පටන් ගත්තොත් බැටන් එක ගත්තොත් දැන් මමත් ක්ෂේත්‍රයට එන්නේ බොහොම අර සංක්‍රාන්ති අවදීව කිව්වොත් හරි මොකද මේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ලොකු වෙනස්කම් වලට භාජනය වෙච්ච කාලෙක තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. සමහර ඊට පස්සේ ආපු පරම්පරාවට අර ඒ අත්දැකීම ලැබුණේ නැහැ. පොඩි අතරමැද තැනක තමයි මට එන්න ලැබුණේ. ඒ හින්දා මට පොඩ්ඩක් විතර අර අතීතයේ තිබ්බ ඒ රසයත් පොඩ්ඩක් විතර විඳින්න අවස්ථාවක් ලැබුණා. ඉතින් හැබැයි ඊට පස්සේ අපි අර පුංචි කාලේ කාපු බුල්ටෝ එකේ ක්වලිටි එකක් දැන් නැහැනේ. ඒ කියන්නේ ඒක මම හිතන්නේ මේ සමස්ත එකටම අදාළ වෙන කාරණාවක්. ඉතින් ඒ නිසා හැමදෙස්සම අර ආර්ථික කියන සාධකය මූලික වෙන තැන අපිට මේ ප්‍රමිතිය පැත්තෙන් තමයි කොම්ප්‍රොමයිස් වෙන්නේ හුඟක් වෙලාවට මේ අපේ ක්ෂේත්‍රය තුල. ඉතින් දැන් අර નિરાශා වගේ මේ වගේ නිර්මාණයක් රටෙන් එළියට ගෙනහිල්ලා. ඒ කියන්නේ අපි මේ ඉන්දියාවටත් නෙමෙයි යන්නේ. අපි යන්නේ ඔස්ට්‍රේලියාවට අර ඔබ කිව්වා වගේ මෙවැනි පිරිසක් ගිහිල්ලා නිකම්ම අර විදිහේ සීනි බෝල කතාවක් කරලා ආවනම් ඒක ඒ සල්ලි වලින් වැඩකුත් නැහැ, අපේ කාලෙන් වැඩකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි ඊට එහා ගිය සියලුම පවුලේ සියලු දෙනාටම යමක් ගත හැකි, නැවත ප්‍රශ්න කෙරිය හැකි, ඒ වගේම ජීවිතය දිහා ආපස්සට හැරලා බලන්න පුළුවන් විදිහේ කතා තේමාවක් ඔස්සේ අපිට සාර්ථක නිර්මාණයක් කරන්න ලැබුණා කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් මම හුඟක් කලින් සඳුරණයත් එක්ක වැඩ කීපයකට සම්බන්ධ වෙලා තිනවා. විශේෂයෙන්ම අලුබඳුන වගේ ටෙලි නාට්‍යයක් එතනදිත් අපි උත්සාහ කළේ මේ බෞද්ධ දර්ශනය පිළිබඳව අපි අර ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියනවා වගේ අර කිව්වත් වගේ අර සැරසිලි ඒවා හැම දෙයක්ම එක්ක අපි යමක් හිතන්න යමක් ප්‍රේක්ෂකයන්ට ඉතුරු කරන්න හදන නිර්මාණයක්. ඉතින් විශේෂයෙන්ම මේ නිෂ්පාදකවරුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ අරවැනි මේ වටපිටාවක මේ වගේ කටයුත්තකට බරපැන යෙදීම
විශේෂයෙන්ම අගය කළ යුතු කාරණාවක් නම් වශයෙන් අපි ඉදිරියේදී ඔවුන් මතක් කරන දැනුත් මතක් කරන්න ඕනේ ප්‍රදීප් ජයවීර ප්‍රදීප් සහ අසිත රොෂාන් කියන ඒ නිෂ්පාදකවරුන් මේ වකවානුවේ පිටරටක ඉඳලත් අපේ ක්ෂේත්‍රයේ වෙනුවෙන් සහ අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මෙවැනි දෙයකට ඔවුන්ගේ කාලය ශ්‍රමය සහ මේ බරපැන යෙදීම ඇත්තෙන්ම අගය කළ යුතු කාරණාවක්. ඔව් දැන් ඔබ දන්නවනේ මෙහෙම රිමෝට් එක අතේ තියාගෙන චැනල් මාරු කරගෙන මාරු කරගෙන මාරු කරගෙන ගියොත් එහෙම ඔබට ටෙලිනාට කීයක් බලන්න පුළුවන් කමක් තියෙනවද? අර කිෂු මාත්මය කියන සාරංග කියපු ලංකාවේ ටෙලිනාට්‍ය සංස්කෘතිය තුරත් විවිධාකාර දේවල් සිද්ධ වෙලා තිබෙනවා. දැන් පහුගිය කාලේ සමහර නාට්‍ය රිපීට් කරත් ඒ රිපීට් කරපු නාට්‍ය වලටත් රේටින්ග්ස් වැඩි වෙලා තිබුණා. මොකද හේතුව ඒවයි තිබුණු කන්ටෙන්ට්, ඒවයි තිබුණු හරය, ඒවයි කතා කරපු දේවල්. ඒවා මේ පවුල් ඇතුලේ කොච්චර වින්දනාත්මක නාට්‍ය බවට පත් වුණාද කියන කාරණා විතරයි එතනින් තේරුම් ගන්න ඕනලා තියෙන්නේ. හැබැයි කාලෙන් කාලේ විවිධ දේවල් සිද්ධ වෙනවා. ලංකාවේ ටෙලිනාට්‍ය කලාව තුළ එහෙම දේවල් වෙලා තියෙනවා. සමහරලාට හින්දි නාට්‍ය ආවා, ඒවා හඬ කැවීම් සහිතව ප්‍රචාරය කරා. ඊට පස්සේ ඒවා ජනප්‍රිය වුණා. ඔය කාලේ තමයි අපිට පබා බට්ටි වගේ නාට්‍ය ගෙනල්ලා ඒ සංස්කෘතිය වෙනස් කරන්න සිද්ධ වුණේ. හැමතිස්සෙම ජාතික නාලිකාවකට, විශේෂයෙන් ස්වාධීන රූපවාහිනි සේවයට ජාතික වගකීමක් තිබෙනවා. අද පොඩ්ඩක් කතාබහ වැඩි වෙයි, මොකද දන්නවද? ඇත්ත කියන්න එපැයි. දැන් මේ නාට්‍ය බොහොම අමාරුවෙන් කරලා තියෙන්නේ. ගෙන ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා ගෙනල්ලා හදලා මේක මෙහෙම මේ මේ විදියට කතා කරන්නේ මේක ප්‍රේක්ෂක ඔබ නොබැලුවොත් ඒක හරි අපරාධයක්. ඒක නිසා මොකද අපි දන්නවා ලංකාව විතරක් නෙමෙයි පිටරටවලත් චැටන් මියුසික් වැඩසටහන සෑහෙන ප්‍රමාණයක් නරඹනවා, විශේෂයෙන් ටෙලිනාට්‍ය නරඹනවා. වැඩසටහන අපි දැන් සමහර රටවල් වලට ගියාම, ඇමරිකාවට ගියාම, ඉතාලියට ගියාම, ඔස්ට්‍රේලියාවට ගියාම ඒ කියන දෙයක් තමයි අපි බලනවා. ITN එකේ ප්‍රෝග්‍රෑම්ස් බලනවා. ඒ ITN එකේ වගකීමක් තියෙනවා. අපිට අනික් කට්ටිය කරන දේ විවේචනය කර කර ඉන්නවට වැඩිය අපි යම්කිසි දෙයක් කරලා පෙන්නලා ප්‍රායෝගික පැත්තගෙන අරවත් අවබෝධයක් දුන්නම සමල්ලාවට ITN එකට නාට්‍යයක් අරන්ගෙන නිර්මාණකරුවෝ ගොඩක් වෙලාවට ඒකේ තියෙන හරය සම්බන්ධයෙන් සෑහෙන දුරට සැලකිලිමත් වෙනවා. එකඟද ළමයා ඒකට? ඔව් අනිවාර්යයෙන්ම. මම හිතන්නේ දැන් මේ නිරාශ නාට්‍ය ගැන කතා කරන්න ඕන හැම දෙයක්ම වගේ කිෂු ගෝමස් මහත්මයයි සාරංගයයි කතා කරා, සහ අයියාගේ පැත්තෙනුත් ඒ පිළිබඳව ගොඩක් අදහස් එකතු වුණා. ඉතින් හරය තමයි ඇත්තටම වැදගත් වෙන්නේ නාට්‍යයක් ඇතුළේ. ඉතින් නිරාශ නාට්‍ය ගත්තහම මං හිතන්නේ දැන් බැලූ බැල්මට ලස්සන පිරිසක් නාට්‍ය ඉන්නා, මං ගැන නෙවෙයි මං කියන නමුත් මට අමතරව තව ගොඩාක් පිරිසක් මේ නාට්‍යයට රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. තරුණ පරම්පරාව වගේ අපේ ජ්‍යෙෂ්ඨ පරම්පරාවේ ඒ වගේම තමයි ලස්සන රූපරාමු, ලස්සන දර්ශන තල මේ හැම දෙයක් ඇතුළෙම මේ නාට්‍ය හරහා මිනිසුන්ගේ ආධ්‍යාත්මයට කතා කරනවා කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේ නාට්‍යයේ තියෙන ඒ කතා ප්‍රස්තුතය ගත්තහම ඉතින් ඒ හරහා මිනිස්සුන්ට ජීවිතයට යමක් එකතු වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඒ හින්දා මේ නාට්‍ය ඇතුලේ නාට්‍යයේ හරවත් භාවයක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒක හින්දා මේ නාට්‍ය සාර්ථකත්වයේ තියෙන අනිවාර්යයෙන්ම මිනිසුන් මේක බැලුවොත්. මොකද මෙච්චර මහන්සි වෙලා ගොඩක් අයගේ දායකත්වයෙන් කරපු නාට්‍යයක්. ඉතින් මේකේ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂක ඔබගේ අතේ තමයි තියෙන්නේ. මේ කතා කරන ඔයාලා නිලයක් මගේ අහුවෙලා දෙන්න. මට දැන් අද චැට් විතරක් කරන්න තියෙනවා මියුසික් නැතුව. එහෙම හරියන්නේ නැහැනේ. චැට් ඇන් මියුසික්නේ බලයි ජවයේ ශක්තිය. නැස්ට මොන්ට අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම එන්චාන්ට යුවතයන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞරුෂත්වයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමයක්. ප්‍රේතවතුනි මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව. වාසනා නගේ
අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ මාල පොටේ මුතු අමුණා මග අගේ දෙපොදාට ආසෙයි තරුණ වගේ හිතක් බැඳුනයි රන් රුවත නුඹේ නුඹේ සිතට පුන් සඳ පායලා වගේ සෙනාකි ඉනි මල් පිපුණා දෙතොල දෙගේ එදා නැගුණු ආදර කැකුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ නලල් තලට මුතු තැලි පට කිමද දඟේ පත්ගෙල්ලට රන් මුදුවක් නොවේද අගේ ලතවිල්ලට මංගල පොරුවක් කොහේ සැනසිල්ලට දුරු රටකට යමුද නගේ නුඹේ සිතට පුන් සඳ පායලා වගේ සෙනාකේ කිනි මල් පිපුණා දෙතොල දිගේ මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ ki gaye na
දිනක්ෂිට සහ චන්දීපට ස්තුති ශාරද නිලා වික්‍රමසිංහ මහත්මයා ගායනා කළ ගීතයක් මේ දැන් ඔබ දන්නවා මේ නිරාශ නාට්‍යයේ තේමා ගීතයක් තියෙනවා අපි ඒක ඔෆිෂියලි දැන් ඔබට නරඹන්න අවස්ථාවක් ලෑස්තිකල් දෙන්න හදන්නේ නිරාශා තීම් සොන් වීඩියෝ කියලා ඔබ සර්ච් කරොත් එහෙම ITN වෙබ්සයිට් එකට ගිහිල්ලත් ඔබ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එතකොට දැන් මේ වැඩසටහනෙත් ප්‍රචාරය කරනවා अरगन निकन तीन पाद मे कटना कुमें दंडल दाने मे चाकल अरे डेट कपेन वकील निकन इंडे पादे आटे तीन सह सफर इकनी सा दड़ी को अंगीते अब निराशा थीम सांग वीडियो पड़ी को बल Then you know.
December tunggani dah indah lah. Raya tanah marit nirasha narabala, fair and lovely within. Abah tu tagi rasak dina ganda peluan kamar tiba. Right, tapi rasie ke katakan lesson aku boleh kebila. Mee kamar ni baru dah ikut lagi dia ni. Aibuan subuh sandi awak? Aibuan? Aibuan. Rasie ini dah katakan nuni kiu eh? Oh, kasih bapa aje. Ha, katakan. Oh. Kasih dua. Oh. Mee aci mana katakan ni? Aci ama. Bandar agama? Aku yang mana kata orang? Oh, kata orang. Aku yang mana? Eh? Oh, kata orang. Ah, mang amat kata orang yang pergi dekat kali. Aha. Bukan santai saja, memang kata orang lebih bagai lah. Bukan maru ini lagi negara sate. Oh, acam. Bukan itu dia kata orang. Upah ni naga ini. Oh. Ada ni? Eh? Ada ni begini. Tiada ni hidup orang sate. Oh. Lebih lagi bawa tempat pakai bandar lagi lagi lah. Ido rasa. Muka dah cik ni. Bang hari asal yang kau beli agen cik ni. Bukan mesti tu dia cik mama. Ah, mana itu dia bukan mesti. Bukan mesti dia kata ada. Bukan mesti dia terluan sahaja. Me, cik mama balak ni dia itu beri hari ni apa yang lagi berasa yang kat tak ada ni lah. Cik mama kata kau ni. Atau me, cik mama ni kian nona pasal ganan awak kat. Mahatma ni wasser hati rakun wajib kahal ekadhi, mata ektara darshan thal ekadhi, tama ya eva hamu ane. E kahal ini dalam mata godak, sami papa mage ane ham vikashone ham dayak mubalala khata kerna. Atter macia makin ek wajib daruik, mata yagi daruik wajib tama ya salah kan. Nithing hari satu tu yaya khata kerupu kerana mukut mage ham article lekak mang dan nith netu samar kerana mage articles berasitan mata khata kerlegi nama hamika kena kiel. Nithing mang labu belukum. Dayak, ia cuma itu. Bukan itu dikatakan. Rasie, swadilu pun ini sebab, bahagian kali kerjanya unatte kipai kama, banyak hitiya. Oh. Adik yang anda me, ini banyak katara, nirasha, bi jiwite ata, ranganen, sambandu, guna sabdaki makin nikomad. Oh, terima, adu banyak dene kadua katakan nirasha, karena nirasha, terinaatir mampu banyak hambin sama sambandu ini. Saha, mage charite nama Rashi. Itu korang, mama Hindu Rashi unane me. E charite livela tu punya Rashi kira nama. Saha, mahitane sanduruan jaya Vikrama kianne mama kalinda buku asa kerapu adyaksha korang muka dohu isi nirmana kerapu telina atas wadin rupani hara. Imahat jana prater lakula tu puna. E wage matamaya Australia we benny sundera ratak, sundera darshan thalayan nussi nirmana nu sundera khata awak. Iting me kata tema wata ekrok bi sini kata tema pamanak menove, api kata tema agen kata kara me sini na ranggan shilpin sahal shilpian, siru dina agem mahidane eh hamuk kene kumlasane kuna ape saranga ya dinakshi akki, yaitu kore janita, madha, vidushi, chandip, metrane hai, yaitu ape idri udait, ape tisuri, me hamu me kutula gudak mahansela tama yapi gudak siitele. Samarakar, api winter kali, tamai ruga tu krim kalle, godak siit le, tamai api samarakar ruga tu krim kalle, itinga, sunder adhaki mak mak dana lacing, rangan shilpiya kulo labine nae, eveni awastha, wa keveni sunder darshan thale, ke eveni nirmana kris sahabag eveni, visheshe mata karan nona, api Osmo Creations, api Pradeep Jay Vire wage masih terohan. Atulu eh dia apa sahaja dia aku pun godak kaya hitiya mama chatu wat matak kerana muka deh chatu apa itu samarakara itu godak muka kahir dia koruna taggal apa itu muka jaket dia koruna taggal ya agak dini kahir apa gina lalu na kene eveni hamas ini semua pelangging indang apa dia pun sahaja mama matak kerana itu mang atter mau bishwas kerana Lanka we metek nirmana macam nirmana tu ring Prakshaki and Venus Madhya ki ima kata tema avaharaha saha me darshan thalyan me sundarathe hamadhekhi ima Prakshakyan ke hitam ada nirmana yang kwe nirasha. Muka deh nirasha kini nama itu lema. Mee dakiri nama ganula mungkin nama kene me. Asha van turan kan lada. Nanti kan lada kini kita mai kaya. Wenne kohomad me atit wartamane sah naga tekini kita sambandu wenne. Iting mama thawe kini ko mata keranone ape adrini Asha ki amutek kolad mahidan loko adua kwe nama. Iting ayagi sahayogi me seal drang me sahayogi atek balan. Mereka sahaja indah, ratri atau itu hanya nirasha. Obeh jiwitnya sunder ada kima kwe. Kau kapan kiri mukut kerana nanti ya, tekan rupa kata kiri mal travel ada sahen asalni puna. Karena una me mangga kena mangitan na kiri atau eva kiri rupa kata kiri mal sahabag kena pulang kira namu teh ada honda terus sani puna. Kata kerana beruin itu. Kata kerana beruin dalat.
එදා දවසට දීලා තිබුණු රූපගත කිරීම වල තිබුණු ඒ සීන්ස් ප්‍රමාණය මොකුත් වචනයක්වත් කියන්න බැහැ. ඔයාලගේ සහයෝගයත් එක්ක. සහයෝගය අපි පුළුවන් තරම් දුන්න. නමුත් එයාගේ කැපකිරීම මම හිතන්නේ අගය කරන්න ඕනේ රංගන ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ ආ බෝකලා හැමෝටම. මේ දෙවනියම තුම කාගෙන්ද මේ වෙලාව ලැබෙන ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. හෙලෝ. හෙලෝ සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. කාටද කතා කරන්න ඕනේ? මට කතා කරන්න ඕනේ මම වරක නිට්ටම්පියෙන් කතා කරන්න මාධවට. මාධවට. හෙලෝ මාධව. කොහොමද? මම හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? මාත් ඉතාල හොඳින් ඉන්නේ. ඔයා දෙනනේ වැඩසටහන හොඳට නිෂ්පාදනය කරනවා. ඒවට සුබපතනවා. සටිජිත් එක්ක එකතු වෙලා. ඔයාගේ ඉති කලා කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඒ වගේම ඔය ඇවිල්ලා ඉන්න සියලුම කලාකාරයන්ට සුබපතනවා. ඔයාට සුබ දවසක්. සුබ දවසක්. බොහොම ස්තුතියි. මේ මාධව මාධව නිවේදකෙක් වගේම දක්ෂ නළුවෙක්නේ. දැන් අර අපි ලස්සන රූප රාමු ටිකක් ගැන මේකේ කතා කරා. දැන් ගොඩක් කාලෙ මිට කලිනුත් ඔය පිටරට වලට ගිහිල්ලා එහෙම පෙන්වන්න යම් යම් උත්සාහයන් කරලා තියෙනවා. දැන් ඔයාලට මේ විෂුවල් ටික බලාගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් රූප වාහිනී වැඩසටහන් හසුරුවන නිවේදකෙක් විදියට සාමාන්‍යයෙන් මේ ටෙලිනාට්‍ය ගැන ඇත්තටම ඔයාට ෆීල් වෙන දේ මොකද්ද? මෙහෙමයි ඒෂණයි මේ වැඩසටහන මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න මට ආරාධනා කරලා පස්සේ හඳුනන අයියා මේ මම ගිහිල්ලා බැලුවා. දැන් මේ කට්ටිය ගිහිල්ලා කරපු දේ කොහොමද කියලා බැලුවා. ඇත්තටම මේ මමත් විදූෂිත් දෙන්නම අර එක මොහොතකට අපි නිශ්ශබ්දම වෙලා බොහොම සංයමයෙන් බලාගෙන හිටියා. මේක මොකද දරුවා කිව්වාගේ අපි දැකලා තියෙනවානේ. මීට කලිනුත් ඔහොම පිටරටවල ගිහිල්ලා මේ රූගත කිරීම කර සාර්ථක නිමාර තිනවා. මොකද අපි හැබැයි තියෙන අවස්ථාවේ මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතාගන්න බැරි වුණා. පස්සේ ඉතින් අපි ගොඩක් ප්‍රශ්න කරා. කී දිනේ ගියාද මේ කොහොමද කරේ මෙච්චර ලස්සනද මේ ඒ වගේ ගොඩක් ප්‍රශ්න තිබුණා. ඉතින් මම හොඳ විශ්වාසයක් තියාගත්තා ඇති. අතරම සඳුරන් අයියාගේ අපි දන්නවනේ කියන දෙයක් නේ. අපි දකින කෝණ, දකින විදිහ, දකින නිර්මාණයට සම්බන්ධ වෙන ආකාරය මේ හැම දෙයක්ම හරි වෙනස්. ඉතින් ඒ වෙනස්කමත් එක්කලා හොඳ උත්සාහයක් සහ සාර්ථක උත්සාහයක් කියලා මම හිතනවා. ඉතින් දැන් මේ වැඩේට මම සම්බන්ධ වෙන්නේ මමත් විදුෂිත් ලංකාවේදී. එතකොට මේ බොහෝ ප්‍රමාණයක් කරගෙන තමයි මේ ලංකාවට එන්නේ මේ කටයුත්ත කරගන්න. එතකොට අපේ පැත්තෙන් ලොකු සාධාරණයක් වෙන්න ඕන. අනිත් එක තමයි මේ ගොඩක් වෙලාවට අපි ටෙලිනාට්‍ය වල ටෙලිනාට්‍ය ගෙදර ඉඳන් බලනකොට ප්‍රේක්ෂක ඉදිරියේ මම බලනකොට මට දැනෙන දේ තමයි දැන් හරි ඊළඟට කතාවේ වෙන්නේ මේකයි කියලා අපිට කියන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රෙඩිකට් කරන්න බලන්නේ අපි දැන් ඊළඟට වෙන්නේ මේක. ඊළඟට මේක. මේක හරියන වෙලාවල් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. කතාව ගලාගෙන යන විදිහට. හැබැයි මේ නිරාශ ටෙලිනාට්‍ය තුළ මම දකින විශේෂත්වෙම තමයි කිසිම වෙලාවක ඊළඟට වෙන්නේ මොකද්ද කියලා ප්‍රේක්ෂකයෙකුට ගෙස් කරන්න බෑ. කියන්නේ අපිට අනුමාන කරන්න බෑ. මම හිතන්නේ අන්න ඒ විදිහට බොහොම ලස්සන විදිහට ගලපලා තියෙනවා කතාව. බොහොම සුන්දර විදිහට ගලපලා තියෙනවා. ඉතින් කිව්වා වගේ මේ අපේ ප්‍රවීණ මේ පිරිසක් අපිත් එක්ක එකතු වෙන අපේ කලා ශාස්ත්‍රයේ මේ. ඉතින් අපි හැමදෙයක්ම බොහොම සන්තෝෂෙන් එකතු වෙලා ඉතාම හොඳ නිර්මාණයක් බවට පත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ එතකොට ජනිතගේ පළවෙනි ටෙලිනාට්‍ය රංගනයද මේක? කොහොමද මේ නිරාශයට සම්බන්ධ අවස්ථාව ලැබුණේ? ඕස්ට්‍රේලියාවේ ජීවත්න කෙනෙක්. ඔව්. ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණාට ඇත්තටම මම ලංකාවෙත් ඉඳලා තියෙනවා. ලංකාවේ ඉන්නකොට කොළඹ විශාක විද්‍යාලයට ගියේ. ඉතින් අවුරුදු 11 දී තමයි අම්මලා එක්ක ඕස්ට්‍රේලියාවට යන්නේ. එහෙට ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා යුනි ගිහිල්ලා ජොබ් එකක් කරමින් සිටින විට තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඉතින් ඒකට මට කතා කරපු ප්‍රදීප් ජයවීර සහ අසිත රොහන්ව මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ක්‍රිෂාන්ති ආන්ටි මට මේකට ලින්ක් කරේ. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ වෙනස් වැඩකට සහභාගී වෙන්න ලැබීම ගැන. ප්‍රථම වතාවට මම කරන මේ ඇක්ට් කරන්න. ඉතින් ඒ කියන්නේ මම හිතන්නේ ගොඩක් වෙනස් වැඩක්. සඳරුවන් අයගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එයා අපිට ඒ කියන්නේ ඇක් කරන්න විතරක් නෙමෙයි මේ වගේ ෂූට් එකක් කොහොමද වෙන්නේ. මොකද අපි මේ වගේ දේවල් දැකලා නැහැ. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට මේ වගේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. අනිත් එක මේ වගේ ඔපචුනිටි එකක් ලැබෙන්නේ නැති තරම්. ඉතින් එයා අපිට ඇක් කරන්න විතරක් නෙමෙයි මේ වගේ ෂූට් එකක් කරනකොට කොහොමද මේ ටෙක්නිකල් සයිඩ් එක වගේ දේවල් උත් අපිට කියලා දුන්නා. ඉතින් ඒක අපිට රඟපානකට ගොඩක් උදා වුණා. ඒක දැන් මේ දෙකෙන් දෙකටම නිලියක් වෙන්න අදහස ඉන්නේ නැහැ මට. එහෙ මගේ මම චාටර්ඩ් අකවුන්ටින් ඩිග්‍රී එකක් කරනවා මේ වෙලාවේ සහ ජොබ් එකකුත් කරනවා මගේ ෆීල්ඩ් එකෙන් කවුන්ටින් වලින්. ඉතින් ඒ වැඩත් ඉවර කළා
සමහර වෙලාවට බලන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා. විදුෂි කොහොමද මේ නාරිට සම්බන්ධුනේ? සම්බන්ධුනේ ආශක්ක හරහා. ආශක්ක තමයි මෙහෙම චරිතයක් තියෙනවා කියලා කතා කරේ. ඒතර මාධවයර මට එකට එන්න කිව්වේ. එන්න කියලා මුලින්ම නාට්‍ය පෙන්නවා. මේ මේක මෙතෙක් කලේ මේ මේ ටික කියලා පෙන්නවම ඉතින් අතරම මේ අපි දෙන්නට කතා නැහැ. ප්‍රශ්න රාශියක් ආවා. ඉතින් හරහා මට හිතා ගන්න බැරුණා මට මේ අවස්ථාව ලැබුණා කියලා. කියන්නේ මට මුලින්ම දැනුනේ සතුටක්. සඳුරණයි මට මේ නාට්‍යයට අවස්ථාවක් දුන්නාම. ඉතින් ඒ සතුට ප්‍රශ්නයක් අද ආයුධිසි. දැන් සාමාන්‍යයෙන් දැන් ඔයා මට වැඩි බාලයි. සාමාන්‍යයෙන් මගේ හිතන පතන විදියට වඩා මාධව විදූෂිල හිතන පතන විදිය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මේ ජෙනරේෂන් ගැප් එකක් තියෙනවනේ. ඔයාගේ වයසින් වාගේ ජෙනරේෂන් එකේ ඉන්න කට්ටියට ඒ කට්ටියට ඕන ටේස්ට් එක මේ නාට්‍යයේ තියෙනවද? අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම තියෙනවා. තියෙනවා කියන්නේ මෙහෙමයි. ලොකු බැරෑරුම් දෙයක් තමයි මේ නාට්‍ය තුල තියෙන්නේ. තනිකර අයියා කියපු දේ අපේ වයසේ අයට තමයි මේක කේක් එක අයිසින් කරලා ස්ට්‍රෝබෙරි දාලා දීලා තියෙන්නේ අපේ වයසේ අයට. හැබැයි මං හිතනවා අපිට මේකත් එක්ක يعني ඉගෙන ගන්න ලොකු දෙයක් තියෙනවා. ඉතින් ලොක් අපේ අම්මලා තාත්තලට මේකේ බැරෑරුම්කම තේරෙයි. අපේ අයට තේරෙන්නේ නැති නිසා අපි තුලින් ඒක හැම ජෙනරේෂන් එකකටම ගෙන යන්න තමයි සඳුරන් අයියා උත්සාහ කරලා තියෙන එක තමයි මට හිතේ. සඳුදා රෑ 8:00 ඔබ නිරාශා නරඹන්න ඔබට පළවෙනි එපිසෝඩ් එකේ ඉඳලා මේ නාට්‍යයේ තිබෙන වෙනස පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පිළිවන් කමක් ලැබෙයි. මේ chat and music ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වෙමි. තලේ නැත හැරිලා ගලන්නේ දවසක් ගත වුණා කියා හිරු අවරේ ගිලිනිය සැමදා නැත සඳපා යන්නේ උබල් නැවත නැති විපෙන්නේ තලේ නැත හැරිලා ගලන්නේ දවසක් ගත වුණා කියා හිරු අවරේ ගිලිනිය සැමදා නැත සඳපා යන්නේ
සංදීප අහලා තියෙනවද කතාවක් අර මන බඹරා මලෙන් පැණි ගන්නෙ කොහොමද කියලා ඒ කියන්නේ මල මල නොතලා මල් පැණි ගන්නවා කියන්නේ ඒ කියන්නේ මලට හානියකුත් නැහැ මලට රිදුමකුත් නැහැ ඔය ඔබේ අධ්‍යක්ෂවරයා සඳුරුවන් ජයවික්‍රම මහත්මයාත් ඒ වගේ කෙනෙක් මම එතුමාගෙක වැඩ කරලා තියෙනවා ඔව් ඔය අපේ රටේ ඉන්න දක්ෂ මේ රූපවාහිනියට ඉතාම හොඳ නිර්මාණ කරන්න පුළුවන් දක්ෂයෙක් ඔව් ස්වාධීන රූපයින් තියෙන ඇසට් එකක් සම්පතක් දැන් අර අලුත් දෙන්නෙක් ඉන්නවනේ මේ පැත්තේ ඉන්නවා ජනිතා අනිත් පැත්තෙන් ඉන්නවා ඔයා එතකොට දැන් සාමාන්‍යයෙන් මේ අලුත් කෙනෙක් අර රඟපෑම සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන මේ රූපවාහිනී මේ කැමරාවේ ඉස්සරහට ගියාම සාදරත් අපේ පොඩි තැතිගැන්මක් තියෙනවා විනාඩි කිහිපයක් ඊට පස්සේ තමයි කාරියන්නේ ඔව් දැන් කුළුඳුල් කරන නිර්මාණයකදී එම් පොඩි තැතිගැන්මක් එහෙම තියෙන්න පුළුවන් කොහොමද ඒක මේ අධ්‍යක්ෂවරයා ඒක හෙමින් සිරෝ බයගෙන් අයින් කරේ කොහොමද මොනවද ලැබිච්ච උපදෙස් කොහොමද ආව කන්ට්‍රෝල් කරේ ආ මෙහෙමයි ඉතින් ඇත්තටම කියනවා නම් මම සංගීතය විශේෂණ කරලා තියෙන පොඩි කාලේ නම් සංගීතය කරලා තියෙන ඉතින් මම සංගීතය ගැන ඕනම දෙයක් අහුවොත් මට ඒක ගැන කතා වහ කරන්නත් පුළුවන් පෙන්නන්නත් පුළුවන් ඒත් රංගනේ කියන්නේ ඇත්තටම මම සඳරවන්න අයත් එක්ක වැඩ කරනකොට තමයි දැනගත්තේ කොච්චර අමාරු කාර්යයක්ද කියලා මේ මොකද අපි දැන් මෙහෙම හිතියට කතා කරාට ඒ කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා පිටපතක් තියෙනකොට ඒකත් කියවලා ඒකේ ඒ දින හැංගීම් අරගෙන රඟපානවා කියන එකත් වෙනම කාර්යයක් ඉතින් ඇත්තටම සඳරවන්න අයියා අපි දෙන්නව අරගෙන අපේ මේ ෆිල්ම් මේ 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 ටෙලි ඩ්‍රාමා එකේ ෂූටින් පටන් ගත්තාම පස්සේ ගොඩක් ඇත්තටම අපිට උදව් කරා ස්ක්‍රිප්ට් රීඩින් වලදී අපි ආශා ඉදිරිසිංහක්වත් උදව් කරා ගොඩක් ටේබල් රීඩ්ස් වල උදව් කළා එතනත් අපිට ප්‍රොම්ප්ට් කරා ලයින්ස් ඉතින් අපි මොකද අපි ඇත්තටම මම හරි අලුත් මේ ෆීල්ඩ් එකට ජනිතත් එහෙමයි තව අපේ දෙන්නෙක් ඉන්නවා හසිත ලක්ෂිතයි හිරුනි වීරක්කොඩි ඒගොල්ලන්වත් අපේ සහාය නළුව ඒගොල්ලන්වත් ඕස්ට්‍රේලියාව ජීවත් වෙන්නේ දැන් ඇඩිලෙඩ් වල ඉන්නේ ඉතින් අපි ඔක්කොලටම මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් සඳුරණ අය ගැන කියනෝනේ එයා ඇත්තටම අපි හැමෝගෙම ගන්නවා නම් ගන්නේ හොඳම ඇන්ගල් එක. ඒ කියන්නේ එයාගේ තියෙනවා එයා ෆ්‍රේම් එක ෆ්‍රේම් කරනකොට අපි ෂොට් එකකට එයා හැම වෙලාවෙම බලන්නේ ඒ ඇක්ටර්ගේ හරිය ඇක්ට්‍රස්ගේ තියෙන හොඳම ඇන්ගල් එක බලන්නේ. ඒ කියන්නේ ලස්සනම පැත්ත. ඒකත් අරගෙන මේ ලෑන්ඩ්ස්කේප් එකත් එක්ක මැච් කරලා ඒ කලර්ස් කන්ට්‍රාස්ට් කරලා තමයි එයා සාමාන්‍යයෙන් ෂූට් කරන්නේ. ඉතින් මම නම් දන්නේ නැහැ වෙන ඩිරෙක්ටර්ස්ත් එක්ක මම වැඩ කරලා නැහැ මම එහෙම කියන්න දන්නේ නැහැ ඒත් මම සඳරුවන් අයියාගේ දැක්ක ප්‍රොඩක්ට් එකෙන් දැන් ඇත්තටම අපි ඔක්කොමලා දැකලා තියෙනවා පළවෙනි ට්‍රේලර් එක මාදවත් කිව්වා වගේ අර ගිහිල්ලා ඇත්තටම අපිට වචන තිබුණ නැහැ කියන්නේ ඒ ප්‍රොඩක්ෂන් එක මම සමහරවල් සඳරුවන් අයියාගේ අහුවා මේ මේවා ෂූට් කරේ කොහොමද ඒ කියන්නේ මේ උඩින් යන ෂොට් තියෙනවා යටින් යන ෂොට් තියෙනවා බස් ඇතුලේ ෂොට් තියෙනවා ඉතින් එක එක ෂොට්ස් තියෙනවා ඉතින් ඇත්තටම ඒක මේ ඊට පස්සේ යා මට තීරුම් කරලා දුන්නා මේ කොච්චර ලොකු වැඩක්ද කියලා ඉතින් ඒක දැකලත් මම කැමති වෙලත් තමයි ඉතින් මේ වැඩේට අවතීර්ණ උනේ. දුරකතන ඇමතුම කාගෙන්ද අයබෝන් සුබ සන්ධ්‍යාවක්. අයබෝන් සුබ සන්ධ්‍යාවක්. අයබෝන්. අම්ම ජානිකේ ගල්ලෙන්. කිසි දෙයක් ඇහෙන්නේ නැහැ මට නම්. අයබෝන්. අයබෝන්. හෙලෝ. සුබ සන්ධ්‍යාවක්. කවුද කාටද කතා කරන්න ඕනේ? මම සුජානි කෑ ගල්ලෙන් කතා කරන්නේ. ඔව් සුජානි. ඉස්සෙල්ලා මම ඇවිල්ලා හැමෝටම සුබ පතනවා. මට කතා කරන්න ඕනේ කිෂෝ ගෝමස් මහත්තයාට. කිෂෝ ගෝමස් මහත්තයා කතා කරන්න. කිෂෝ ගෝමස් මහත්තයා සතුටුයි කතා කරන්න හම්බෙච්ච එක ගැන. ඔබ වගේ අව්‍යාජ පුද්ගලයෙක් අපේ රටට ලොකු සම්පතක්. බොහොම සෝදේ. ඒ ගැනයි කියන්න ඕනේ උනේ. බොහොම සෝදේ. අගේ කරන ඔබ ඒ කියපු දේ. ගොඩක් උත්සාහ කරලා කතා කරන්න. අහා. හරි සතුටුයි ඉතින්. මරත් බොහොම සතුටුයි ඔයා කතා කරුවට ඔබගේ සියලු දේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි මේ ඉරාෂා නාට්‍යයේ තීම් සොන්ග් එක එතන ඉඳන් අපේ වෙබ්සයිට් එකෙන් ගන්නත් පුළුවන් YouTube තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කර කොලත් වැටෙනවනේ ඇස්සේ කොල ඩවුන්ලෝඩ් වුණා නේන්න මේ ඔව් thank you ඒක නිසා එයාටල් තියෙනවා බය වෙන්න එපා සෆර් කරන්න දෙයක් නැහැ ඒට උදේම ඩවුන්ලෝඩ් කරලා අතර වටේම ෂෙයා කරන්න යන් ඉන්න එපා ලස්සන සින්දුවක් නේ මියුසික් ලස්සනනේ සින්දු කීයක් තියෙනවද සින්දු දෙක තුනක් තියෙනවා මගෙත් ඔරිජිනල් එකක් ඒක ඇතුළත හොරෙන් ගොල්ලලා තියෙනවා දෙවෙනියම තුම කාගෙන්ද ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්
මම නීතා මාසලි මට කතා කරන්න ඕනේ සඳුප්තයි සාරංගටයි. ඉතින් ඉස්සෙල්ලා මම කියනවා ඇත්තටම ස්වාධීන රූපවාහිනියේ මේ කරන වැඩසටහනෙන් මේ වගේ කලාකරුවන් ගෙන්නලා අපිට යාළට සමීප වෙන්න පුළුවන් යාළගේ විස්තර දැනගන්න පුළුවන් කියලා මම අගය කරනවා. ඒක කියන්නුනේ මුලින්ම මට ඊගාවට කතා කරන සාරංගට සාරංග පුතා ඔයාගේ අම්මා ගායිකාවක් නිවේදිකාවක් නිලියක්. ඉතින් මට ගොඩාක් සන්තෝෂයි ඔයා ඒ අම්මා වගේම මේ තුන්නීතියාවගේ රසකම් පාන හින්දා මං ඉල්ලීමක් කරනවා අම්මගේ අම්මා එක්ක ගීතයක් ගායනා කරන්න කියලා ඔයාගේ ඔයයි අම්මයි. අනිත් එක චන්දූපට මං කතා කරන්නේ චන්දූප පුතා ඔයා බොහොම නිහතමානී ගායක ගායිකා යුවලගේ පුතෙක්. ඔයා ගායකෙක් වගේම රඟපෑමට එක්වීම අපි ගොඩාක් අගය කරනවා. මම ඔය දෙන්නටම ගොඩාක් ආදරෙයි. දිගටම රඟපාන්න සින්දු කියන්න. බොහොම ස්තුතියි. ඉගෙනත් ගන්න කියලා කියන්නේ. මෙයාල ගොඩක් ඉගෙන ගන්න වයසින් ඉන්න දරුවෝ නේ. මේ අපි දෙන්නට මේ දුරකතන මුතුම ආපු නිසා පුංචි දෙයක් කියන්න. දැන් චන්දීප හුඟ දවසක් ලංකාවේ හිටියේ නෑනේ. දැන් මේ මෑතක දිනේ ලංකාවට ආවේ. ඉතින් මම ලංකාවේ ඔය නොයෙකුත් උත්සවවලට වැඩසටහන් වලට සහභාගී වෙනකොට චන්දීපගේ දෙමව්පියෝ මට මුණ ගැහෙනවා නෝම. දන්නවනේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා සහ චරිත ප්‍රියදර්ශනී මහත්මිය. ඉතින් හැමදාම මේ චරිත මහත්මිය හැමදාම මාව දැක්ක හැමදාම කියනවා අනේ මටවත් එක ෆොටෝ එකක් ගන්න ඕනේ චන්දීපට යවන්න. ඔයා මගේ ලොකු පුතා අපි දෙන්න එක වගේ කියලා එයා හැමදාම හොඳ වෙලාවට එහෙම කිව්වේ. දැන් පුතේ කිව්වා නම් තමයි පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. මොකද අපි දෙන්න එක වගේ කියලා ගොඩක් කට්ටිය කියනවා. ඉතින් ඒ නිසා මේ දැන් නෑ ඒක එක වගේ කියන එක මට තේරෙන පිළිවෙලට මොකක්ද දන්නවද? ඔය මේ මට තේරෙන එක මට තේරෙන විදිය ඒ කියන්නේ සාරංගට තියෙන්නේ බොහොම නියුණු තම්පත් මූණක්. මට වඩා නිවිච්ච මූණක් තියෙනවා. අර අරකට තියෙන්නේත් ඒ වගේම නෑ මේ දෙන අර පුරා පෙන්නන්න එකට තියලා පෙන්නන්න පුළුවන් නෑ. මේ එහෙම එහෙම නියුණු තම්පත් මූණක්. මං හිතන්නේ ඒ නිසා තමයි එක වගේ කියන්නේ. ආ? ආ නංගට ගිහිල්ලා ඉස්සල්ලා පුංචි. මොකද කියන්නේ? ආ? පිටරටවල විෂුවල් පෙන්නනවා. හැබැයි ඒව නිකන් ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ට රස විඳින්න බෑ. පොඩ්ඩක් නිකන් පොඩි ගිල්ටි ෆීලිං එකක් තියෙනවා. මේක මේ හොරෙන් කරා වගේ අය නිකන් මේක සැකෙන් බයෙන් වගේ විෂුවල් එකේ ලිය. ඔව් ගොඩක් වෙලාවට තියෙනවා නේ. නෑ ගොඩක් වෙලාවට දැන් පිටරටවල වල මේ රූගත කිරීම වලට මම සහභාගී වෙලා තිනවා. අර හුඟක් වෙලාවට පොඩි ගරිල්ලා ෂූට් එකක් තමයි සමහරලාට යන්න වෙන්නේ. ඒ කියන්නේ අවසරයක් නැතුව අපිට පොඩි කැමරා එකකින් අර එහෙම පොඩ්ඩක් හොරෙන් වැඩේ යන වෙලාවල් තියෙනවා වැඩි හරියක්. නමුත් දැන් මේ නාට්‍ය අපිට નિરાශ ඇතුලේ එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද විශේෂයෙන්ම ඇඩිලේඩ් වල අපිට ඇඩිලේඩ් යුනිවර්සිටි එක මම හිතන්නේ මල්ලි දන්නවා ඇති අපිටත් වඩා හොඳට මේ ඔව් ජනිතා ඔස්ට්‍රේලියාවල තියෙන මම හිතන්නේ টপ 2-3 යුනිවර්සිටිස් ඇතුලේ තියෙන යුනි එකක් නේ. ඉතින් ඒ වගේ විශ්වවිද්‍යාලයක අපිට අවසර ඇතුව මේ රූගත කිරීම තුළ මම හිතන අර විශ්වාසනීයත්වය කියන්නේ අපිටත් විශ්වාසනීයත්වය වැඩි වෙනවා සහ ප්‍රේක්ෂකයන්ටත් මේ නිර්මාණය පිළිබඳව විශ්වාසනීයත්වය වැඩි වෙනවා. ඉතින් අපිට අනිත් එක තමයි කිෂුගොමස් මහත්මයාත් කිව්වා සාමාන්‍යයෙන් මෙල්බර්න් අපි ටිකක් වැඩිපුර දැකලා තියෙනවා. නමුත් ඇඩිලේඩ් අපට ටිකක් අලුත්ම දෙයක් සහ මේ වගේ එකම නිර්මාණය ඇතුලේ ඒ විදිහේ දැන් මේ විශේෂයෙන්ම මේ ආර්ථිකමය කාරණා නිසා අපිට මෙල්බර්න් උත් ෂූට් කරලා ඇඩිලේඩ් උත් ෂූට් කරන්න තියෙන එක ඒක මේ මේ ඒක ප්‍රැක්ටිකල් නෑ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක එහෙම කරන්න බැහැනේ කියලා. සහ මේ චන්දීප මල්ලිත් අහුව ඕගොල්ලෝ ග්‍රේට් ඕෂන් රෝඩ් එකෙත් එහෙනම් ගියා නේද කියලා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියා ඉන්න කෙනෙක්ටත් අමාරු ගමනක් ඒක. ඒ කියන්නේ ඒක හැමෝටම යන්න පුළුවන් ගමනක් නෙවෙයි. නමුත් අපි මෙල්බර්න් ඉඳලා ඇඩිලේඩ් වලට ඩ්‍රයිව් කළා. ඉතින් ඒ අතරේ තියෙන සුන්දර තැන් මං හිතන්නේ ලේසියෙන් කැමරාවකට හසු කරගන්න බෑ. ඉතින් අපි කතාවට අදාළව ඉතාම සාර්ථක විදිහට ඒ දර්ශනතල රාශියක් අපිට
ආවරණය කරගන්න ලැබීම මං හිතනවා මේ කණ්ඩායමක් විදිහට අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් ඒකේ ලොකුම මේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ අපේ සඳුරුවන් අයට මම දැන් අනිත් කාරණා දැන් අලුත් අය ඉන්නවා සම මම ඔහු එක්ක වැඩ කරන මේ තුන්වෙනි හෝ හතරවෙනි නිර්මාණය දැන් අපිට අර මේ මේ ඒ රිලේෂන්ෂිප් එකක් තියෙනවා සඳුරුවන් අයියා හැරෙද්දි අපි දන්නවා මොකක්ද එයා බලාපොරොත්තු වෙන්නේ කියන එක. එතකොට දැන් පිටරටකදී ඒ වගේ මේ මේ සම්බන්ධතාවයක් තියෙන එක ඒ වගේ මේ අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන එක ගොඩක් වැදගත්. මොකද අපිට සමහරලාට ලොකු වෙලාවක් ගත කරන්න බෑ මේ ෂූට් එකකට සහ අපි මේ ලොකු ක්‍රූ එකක් ඒ කියන්නේ ලංකාවේ තරම් ක්‍රූ එකක් අපිට නැහැනේ ටෙක්නිකල් පැත්තේ. ඒ නිසා අපි හැම පැත්තකින්ම සහයෝගය දක්වන්න ඕනේ අධ්‍යක්ෂවරයාට සහ අධ්‍යක්ෂවරයාගෙනුත් අපිත් එක්ක තියෙන ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාව මත නිර්මාණයේ සාර්ථකත්වය තව තව වැඩි වෙනවා. මේ දැන් ගොඩක් කලාවට ලංකාවේ වර්තමාන ස්වාධීන රූපානිසය ඇත්තට මේ ඒ චෝදනාවෙන් නිදොස් කොට නිවැරදිකරුවන් බවට පත් කරන්න පුළුවන්. මොකද හේතුව හැමදෙස්ම ඒ කියන්නේ රාජ්‍ය රාජානුබද්ධ මාධ්‍ය ආයතනයක් වූ නිසාම අපිට යම්කිසි සදාචාරාත්මක පසුබිමක් තිබෙනවා. අපි විසින් සමාජගත කළ යුතු යම්කිසි සදාචාරාත්මක පසුබිමක් තුළ අපිට හැම දෙයක්ම හිතුණු පරිදි ප්‍රචාරය කරන්න බෑ. ගොඩක් වෙලාවට රේටින්ග්ස් ගැන හිතුවා නම් ලාභ ගැන හිතුවා නම් සමාන තත්ත්වෙ මීට වඩා වෙනස් වෙන තිබුණා. නමුත් අපි හැමදෙස්සම ඉතලා තියෙන්නේ මේ රටේ ප්‍රේක්ෂකයෝ මොනවද ඉල්ලන්නේ. ඉතින් ඒ ගුණාත්මක දේ දෙන්න හැමදෙස්සම ස්වාධීන රූපවාහිනී සේවය උත්සාහ කරලා තිබෙනවා. හැබැයි ස්වාධීන රූපවාහිනී සේවය විතරක් නෙමෙයි නාට්‍යයන්නේ. අනිකුත් බොහෝ නාට්‍ය විකාශනය වන නාට්‍ය තිබෙනවා. ඉතින් ඒ වාතරේත් යම්කිසි හැඩයක් තිබෙනවා. ඒ නාට්‍යවලත් යම්කිසි හැඩයක් තිබෙනවා. ඒවා විකාශන වන ආකාරය පිළිබඳ බොහෝ ඒවා සම්බන්ධ විවේචන අපිට ඉදිරිපත් කරන්නට නොහැකි. ඉතින් ඒ අයගේ අවශ්‍යතාවය අනුව තමයි මේ වැඩ කරලා තියෙන්නේ. හැබැයි දැන් එහෙම බැලුවොත් එහෙම ඒවත් එක්ක තියෙන පොඩි කම්පිටිෂන් එකක්. ඒවත් එක්ක තමයි මේ දැන් තරඟකාරීත්වයක් එළියට එන්නේ. එතකොට සඳරුවන් ජයවික්‍රම කියන අපේ අධ්‍යක්ෂකවරයා නව සම්ප්‍රදායක් එමත් නියු විෂුවල් ආර්ට් එකක් එළියට ගන්න කරපු උත්සාහය කිෂු ගොමස් මහත්මයා ඔබ හිතන්නේ කොයිතරම් දුරට මේ අපිට පූර්ණ නිගමනයකට අපි එන්නේ අපිට සමාලාට සඳුදා පස්සේ අපි කතා කරන දේ ඔබ අපි කතා කරන්න ඕනේ ඔබ එළි කතා කරයි නිරාශා ගැන නමුත් අපි පූර්ව වශයෙන් කතා කරොත් මොකද ඔබතුමා හිතන්නේ මේ නියු විෂුවල් ආර්ට් එක කොච්චර දුරට නිරාශාරා එළියට ගන්න පුළුවන් වෙලා තියෙනවද ඔයි ශාන්දා අපි පොදුවේ බැලුවොත් ඉෂාන් පහුගිය දශක එකමාර වගේ කාල සීමාව තුළ ටීවී එකෙන් ජනතාව ඈත් වෙමින් පැවතුණා. අද අද තියෙන රිසර්ච් අනුව බැලුවොත් මේ රිසර්ච් වලින් පේන දේ තමයි ටීවී එකෙන් ප්‍රතිශතයක් ඈත් වෙමින් පවතිනවා. ඒකට නොයෙකුත් හේතු තියෙනවා. මේ සමාජ මාල මේ මාධ්‍ය ජාල අතුලින් ඒ මිනිස්සු අත්විඳින දේවල් සහ නොයෙකුත් නොයෙකුත් සමාජීය පසුබිම් තියෙනවා. ඉතින් ටෙලිනාට්‍ය කලාව ඒ තුළ අපි බැලුවොත් එතෙන්දී හොඳ ටෙලිනාට්‍යයක් ඉල්ලන්න ප්‍රේක්ෂකයා දන්නේ නැහැ. ප්‍රේක්ෂකයා දන්නේ එයාට මොකක්ද ඕනේ ටීවී චැනල්ස් වලට මොනවද එයාට දෙන්න පුළුවන් කියන එක. ඒක නිර්මාණකරුවට අයිති රාජකාරියක් ඔහුගේ සමිඥාණය පාවිච්චි කළා අද සමාජයේ තියෙන සියලුම දේවල් සැලකිල්ලට භාජනය කළා ඔහු තමයි මේ යම්කිසි අලුත් දෙයක් නිර්මාණය කළ ජනතාවට ප්‍රදානය කරන්න ඒ ඒ වගකීම් සහිත තීරණය ගන්නෙ. ඉතින් එහෙම ගත්තොත් ඉෂාන් දැන් මේ නාට්‍ය ගැන අපි කතා කරුවා පසුබිම ගැන කතා කරුවා මේකේ හරය ගැන කතා කරුවා මේක අර විශාල සමාජ පණිවිඩයක් රැප් කළා දීමක්. දැන් අපේ රට තරම් බනහන රටකුත් නැහැ බන කියන රටකුත් නැහැ. නමුත් මනුෂ්‍ය ගුණධර්ම අතින් දියුණු වෙච්ච රටකුත් නෙමෙයිනේ අපි. ඒක අපි දන්න යථාර්ථය. ඉතින් ඒක අර දැන් බන කියන එක යම්කිසි මිනිස්සු ආදරය කරන ආස කරන මිනිසුන් පුරුදු වෙච්ච ඒ සංස්කෘතිය ඇතුළට ගෙනල්ලා ඒක ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතනවා මාධ්‍ය ආයතනයක් හැටියට ඒ මාධ්‍ය ආයතනය සමාජ වගකීමක් ඉෂ්ට කෙරුවා කියලා. එතකොට ඒ දෙත් මම මේක තුල දකිනවා. ඉතින් මේ අර මං කියවනේ ප්‍රේක්ෂකයෝ දන්නේ මොකක්ද ඉල්ලන්න ඕනේ කියලා. නමුත් අර නිර්මාණකරුවා ගැන හිතලා ඒ දේ ඉදිරිපත් කරනකොට ඒකේ වටිනාකම දකිනකොට මම හිතනවා අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයා ඒකට ලං වෙයි ඒකට ආදරය කරයි ඒකත් එක්ක හිඳි අර කේක් එකේ උදාහරණ ආපහු ගෙනාවොත් අයිසිං කන ගමන් චෙරි කන ගමන් ස්ට්‍රෝබෙරි කන ගමන්
අර ಗುಣ තියෙන බෙහෙතත් පරිභෝජනය කරයි ඒකෙන් සෞඛ්‍ය මනස හැදෙයි. ඉතින් ඒක තමයි අවශ්‍ය. දැන් අපි ට්‍රෙන්ඩ් එක ගැන මම අර කලින් කතා කරේ මේ දැන් ට්‍රෙන්ඩ් එකේදී commercial reasons නිසා වාණිජමය හේතු නිසා පුළුවන් තරම් අඩුවෙන් වියදම් කරලා ප්‍රොඩක්ෂන් එකක් දාලා මිනිස්සුන්ට පොඩ්ඩක් ඉතිකවලා චුට්ටක් පොඩි සීනි බෝල ටිකක් පෙන්නලා දුවන ටෙලිනාට්‍ය තියෙනවා. නමුත් අද මම දකින දේ තමයි ඔබ ඇහුවනේ මගෙන් කලින් ටෙලිනාට්‍ය බලනවද කියලා. ඔව් මම බලනවා. මට ලැබෙන අවස්ථාවලදී මම බලනවා. නමුත් අනේ දෙයනේ ආපහු රිවයින්ඩ් කරලා බලන හෝ YouTube ගිහලා මම ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. මම ගෙදර හිටියොත් TV එක ඉස්සරහා යම් ඉන්නකොට යම් කිසි හොඳ නාට්‍යයක් ගිහින් මම බලනවා. මොකද ඒක අවශ්‍යයි. පොළේ පය ගහගෙන ඉන්න මිනිස්සෙක් හැටියට ඒව බලන්න ඕනේ. හොඳ නරක දෙකම බලන්න ඕනේ. මොකද එතකොට තමයි දැනගන්නේ මේ සමාජෙ මොකද අපි යන්නේ කොහෙද? අපි නිවැරදි කළ යුතු දේවල් මොනවද? මොකද අපි සියලු දෙනාගේ මේ සමාජ වගකීමක් තියෙනවා ඒක නිසා. ඉතින් ඒ ටෙලිනාට්‍ය සමහරක් ඒවා මිනිස්සු ආදරෙන් වැළඳ ගන්නවා බලාගෙන යනවා මගදී නවත්තනවා අයියෝ දැන් වැඩක් නැහනේ ඒ නාට්‍ය දැන් නම් වැඩක්ම නැහනේ ඒ බැන බැන බලනවා ඊට පස්සේ මොකද අලුත් විකල්පයක් නැති නිසා මේක තමයි යථාර්ථය ඒශාන්ත සහ තරුණ පරපුර ටීවී එකෙන් ඈත් වෙලා විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය වලින් ඈත්ම වෙලා තරුණ පරපුර නැහැ මොකද මේ මොඩර්න් යංස්ටර්ස්ලා මිලේනියල්ස්ලා කියලා අපි කියන්නේ දැන් ඔබ අර ජෙනරේෂන් ගැප් එක කතා කරලා මෑගෙන් ඇහුවානේ සහ මෑට පහල ඉන්න තව කණ්ඩායමකුත් ඉන්නවානේ මේ අය ටෙලිනාට්‍ය වලින් ඈත් වෙලා මොකද හේතුව ඒගොල්ලන්ගේ ටේස්ට් එක මේ ටෙලිනාට්‍ය වලින් ඉදිරිපත් වෙන්නේ නැහැ ඒෂාන් ඒ අය දකින්න ආස විෂුවල්ස් ඒ අය දකින්න ආස සීන්ස් බෑග්ග්‍රවුන්ඩ්ස් සහ ඒ ෆැෂන් එක ඒ ආර්ට් එක දැන් ඔබ චන්දීපවයි සාරංගවයි මේ සංසන්දනය කරවනේ කිව්වා එක වගේ දැන් මේ කියලා මම ඒකට එකඟ නොවෙනවා නෙමෙයි නමුත් චන්දීපගේ තියෙන අමුතු මියුසිකල් අවුට්ලුක් එකක් අමුතු මියුසිකල් ෆීලිං එකක් ඔහු කතා කරනකොට ඔහු ඇවිදිනකොට ඔහු රඟපානකොට හරි මියුසිකල්. ඉතින් සඳරුවන් කියන මේ අති විශිෂ්ට නිර්මාණකරුවා මන් දන්නේ කොහොම මොහුව ඒ රෝල් එකට ගත්තද කියලා. සහ මම නැවත වතාවක් මේ ලස්සන ගෑනු දරුවා දිහා බලනවා. මෙන්න මේවයි මේ අමුතු වෙනසක් අමුතු ආර්ට් එකක් මේ ටෙලිනාට්‍ය කලාවට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒක අර එක වචනකින් කියනවා නම් මාරයි මම දැකපු දේවල් ඇතුලේ. ප්‍රේතවතුනි බලය ජවය ශක්තිය නෙස්ට් මෝල් සයින් චාන්ට සමග මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන් මියුසික්.
මැණික් රෝවක් ඇඳී තිබේ ආදර නිල් දැසී දර මල පිපි වැනේ ඇගේ පෙම් හද පොකුනේ මගේ ළමැද පළඳින්නයි ඒරන් මල පිපුනේ ආදර නිල් දැසේ ආදර නිල් විමානයේ කවුළු දොරින් නෙත්තිසර විදලා කුමාරියක් කතා කරයි කාටද අතවනලා ආදර නිල් දැසේ ආදර නිල් දැසේ යහනාවේ වැතිරෙමි රස පුරලා හත් ලෙන් දොර වසනු මැනැවි මායි සිර කරලා ආදර නිල් දැසේ ආදර නිල් දැසේ මැණික් රෝවක් ඇඳී තිබේ ආදර නිල් දැසේ දිනක්ෂේ දැන් අපි මේ මුල ඉඳලම කිව්වා මේ සඳහා විශාල පිරිවැයක් දරලා හොඳ නිෂ්පාදනයක් නිර්මාණයක් එළියට ගන්න තමයි ස්වාධීන රූපවාහිනියේ බලාපොරොත්තු වුණේ අධ්‍යක්ෂවරයාද සඳුරුවන් ජයවික්‍රම බලාපොරොත්තු වුණේ සාපිසිරු දනාව නාට්‍ය සම්බන්ධ වෙච්ච නළු නිලියෝ අපි මේ පැය දෙකක් තිස්සේ කතා කරන්නේ ඒකයි ඒ කියන්නේ හැබැයි ඕක සමහරලාට වෙනත් විදිහකටත් කල්පනා කරන්න පුළුවන් දැන් ඒ කියන්නේ ලා ඒ කියන්නේ මේක ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට කවුරු හරි හිතුවනම් මේ මුදල ආයෝජනය කළා යම්කිසි ප්‍රතිලාභයක් වාණිජ්‍යමය පරමාර්ථයකින් හිතුවා නම් සමහරට මේකේ ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටි එක සම්බන්ධයෙන් මිටර වෙනස් විදිහකට තමයි සමහර කෑම බීම ගියායි ගමම් බිමන් ගියායි පේමන්ට් ගියායි ගොඩක් දේවල් සම්බන්ධයෙන් අපි මේ කතා කරන තත්ත්වය ගොඩක් වෙනස් වෙන තිබුණා. ඔබ හිතන විදිහට මොකද මේ නාට්‍ය සාර්ථකත්වයට පසුබිමේ හිටපු අපිට මේ ඉස්සරහට අවිලා කතා කරන්න කවදාවත් අවස්ථාවක් නොලැබෙන නිෂ්පාදකවරු දෙදෙනාගේ සහ ඔස්මෝ ක්‍රියේෂන්ස් කාර්යභාරය ගැන මොකද හිතන්නේ දිනක්ෂි? ඔව් මං හිතන්නේ අයියා නිර්මාණයක් කරද්දී දැන් තියෙන තත්ත්වය අනුව අපිට වැදගත්ම සාධකයක් තමයි නිෂ්පාදකවරේ කියන්නේ. ඉතින් මං හිතන්නේ අපි හැමෝගෙම වගකීමක් තමයි අපිට මේ ලැබෙන නිෂ්පාදකවරුන් ආරක්ෂා කරගන්න එක. ඉතින් නිරාශා නාට්‍ය ඇතුලේ අපිට හොඳ නිෂ්පාදකවරුන් දෙදෙනෙක් හම්බලා තියෙනවා. ඔවුන් ඒ කියන්නේ ඔවුන් වැය කරන මුදලට එහෙම ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් කරපු නිර්මාණයක් නෙවෙයි මේක. නමුත් ඒගොල්ලෝ ඒ නිර්මාණය තුළට ඔවුන්ට පුළුවන් හැම කැපකිරීමක්ම කරා කියලා කිව්වොත් හරි සහ මේ නිර්මාණය ඇතුලේ අර දැන් කලින් කෝනේ පේමන්ට් ප්‍රශ්න අරවා මේවා මේ වගේ ගැටලු ගොඩක් නිර්මාණයක් කරලා දෙනවා කියලා. නමුත් කොයිම අවස්ථාවකදීවත් අපි රංගන ශිල්පීන් ශිල්පිනියන් විදිහට ඔවුන් කොයිම අවස්ථාවකදීවත් අපේ ගණන් ගැනවත් ඒක ඒගොල්ලෝ ප්‍රශ්නයක් කරගත්තේ නැහැ සහ නිර්මාණයට අවශ්‍ය කරන හැම දෙයක්ම ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සැපෙව්වා. ඉතින් ඒක හින්දා මම හිතන්නේ නිර්මාණය කරද්දී ඒ අවශ්‍ය කරන ඒ
ප්‍රඩක්ෂන් එකට අවශ්‍ය කරන හැම දෙයක්ම අධ්‍යක්ෂවරයාට ලැබුණා. ඒක හින්දා ඒ සාර්ථකව ඒ නිර්මාණය කරගන්න සඳුරණයට අවස්ථාව හම්බුණා කියලා මම හිතනවා. ඉතින් මම හිතන්නේ සඳුරණය ඉතාමත් වාසනාවන්තයි. ඒ වගේ හොඳ යාළුවෝ දෙන්නෙක්, හොඳ ප්‍රොඩියුසර්ස් දෙන්නෙක් යාට හම්බුන එකට අසිත අය සහ ප්‍රදීප අය මතක් කරන්නේ. ඒ වගේම තමයි මම සඳුරණයත් එක්ක පළවෙනි වතාවට තමයි නිර්මාණයකට දායක වෙන්නේ. මීට කලින් මම සම්බන්ධලා හිටියේ නැහැ. ඉතින් මම හිතන්නේ මමත් ඉතාමත් වාසනාවන්තයි. ඒ වගේ සුන්දර පුද්ගලයෙක් එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බුන එකට. ඉතින් නිර්මාණ කටයුත්තේදී වුණත් හරිම පහසුවක් අපිට දුන්නා සහ ඒ අවශ්‍ය කරන අවකාශය අපිට ලබා දුන්නා. ඔහු ඉතින් බොහොම ස්තුතියි. මම හිතන්නේ සාරංගට මොකක් හරි. ඉෂන් මේ 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 මට පොඩ්ඩක් ඒකට කියන්න ඕනේ. දැන් මේ හැම කෙනාම සඳරුවන් හරි හොඳයි. දැන් ඔබත් කිව්වා මල තලන් නැතුව පැණි උරා බොනවා නම් මනම් කියලා. මේ ඔබ සියලු දෙනාටම සඳරුවන් ෆීල් වෙච්ච විදිය. ඔව්. සඳරුවන් කියන පුජ්‍යලයා ක්වොලිටි එක එනකන් සැටිස්ෆැක්ෂන් වෙතින් ලේසිනේ. නමුත් තමන් මරවනවා, තමන්ගේ ගන්න පුළුවන් උපරිමය ගන්නවා, හරියට වැඩේ එනකන් වද දෙනවා, දෙන්න පුළුවන් වද ඔක්කොම. නමුත් ෆීල් වෙන්නේ. ඒක තමයි යාගේ තියෙන ටැලන්ට් එක ඉෂාන්. මට ඒක කියන්නම ඕනේ වුණා. මොකද මම ඔහු එක්ක වැඩ කරන නිසා, වැඩ කළා තිබෙන නිසා, සාරංගත් එක්කත් පොඩි මූවි එකකත් එතෙන්දිත් මහ අධ්‍යක්ෂයන වුණා ඔහු විසින්. ඒ පුජ්‍යලයා පුජ්‍යලේ හරියට අඳුරා ගැනීම ඉතාමත් වැදගත්. එතකොට තමයි අපිට හැකියාව ලැබෙන්නේ ඔහු බලන කෝණයෙන් ඔහුට අවශ්‍ය දේ දෙන්න. ඒ නිසා මේ සඳරුවන් කියන්නේ අම්මා හරි නයිස් කියන්නේ එයා නයිස් ක්වොලිටි එක ආවට පස්සේ. ක්වොලිටි එක එනකන් එයා නයිස් විදිහට හිටියට එයා නයිස් නෑ. ඒක මම හිතුවා මම පැහැදිලි කරන්න ඕනේ. මම ප්‍රශ්නයක් අහන ඔක්කොගේ වාද කැටි පිළිතුරක් දෙගෙන යනට ගාලා මේ ඊට පස්සේ නාට්‍ය කොටසක් බලන්නත් ඕනේ. සඳරුවන් ජයවික්‍රම, ඒ කියන්නේ නිරාශා නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වැඩිපුරම පාවිච්චි කරපු වචන එක හෝ දෙක මොකද්ද? රයිට් කොහෙන්ද පටන් ගන්නෙ? ආ ඔයා පටන් ගන්න. කියන්න. සඳීප කියන්න. ෂොට් එකක් ලස්සනට ආපු ගමන්, ගෙන හිතට වදින විදිහකට ආපු ගමන් එයා කියනවා වාව් 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 කියලා තුන්සරක් එක දිගට කියාගෙන යනවා. හරි. ඔයා කියන්න. අපි එක්ක හොඳට කරාම අයිය අනිවාර්යෙන් කියනවා ගුඩ්, වෙරි ගුඩ් කියලා කියනවා. හා. ඊට පස්සේ සාරංග වැඩිපුරම කියන්නේ පැටියෝ කිය. ඊට පස්සේ අපේ ජනිතා අයියෝ පැටියෝ කියලා කියනවා හරියට කරේ. අපිට මල්ලි මල්ලි පැටියෝ තමයි. පැටියෝ එකේ ටෝන් එකකින් අපි හිතා ගන්න ඕනේ කොතනද ඒක. හොඳයි පැටියෝ, හරි නෑ පැටියෝ. මේ අපි හොඳයි පැටියෝ, අපි තව ටික හොඳට කරමු පැටියෝ. ඔව් හොඳට ඒක හොඳට කරනවා. ඒක හොඳට මම කැමතිම එක තමයි ඔයාට තව හොඳට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔව් හරි පොසිටිව්. ඒ කියන්නේ අපිට අපි ගැනම පොඩි තව ආත්ම විශ්වාසයක්, කියන්නේ අපිට පොඩි ආත්ම විශ්වාසයක් හදනවා. හා නෑ, ඒ කියන්නේ මට පුළුවන් බව ඔහුට හිතනවා කියන එක. ජෝඩු පේනවා කියලා කියන්නේ වැලන්ටයින් ලංගන කර මහල් වෙයි කියලා. මං ඈතර දැක්ක ඉන්දියන් කාර් එකක්. ඈතර දැක්ක නිකන් ජෝන්නේ බ්‍රෝ. මේගි කාට දෙයි ඔබ දන්නවා ඇති හිත මගේ. ජොනි ජොනි යස් පපා ඊටින් සුග යස් පපා.
present, future. මේ අපේ ලංකාවේ නළු නිළියන් අතර විදේශ අයත් පාවිච්චි කරනවා. ඔව් මොකද මේ ඒ වැදගත්ම චරිත දෙකක් මම හිතන්නේ මම පල්ල මුල්ම මේ නාට්‍ය ආරම්භයේදී මේ දෙන්න ඉන්නවා. ඇඩිලෙඩ් වල අපේ මේ හිත අපේ ගියාට පස්සේ හිතවත් වෙච්ච දෙන්නෙක් ඒ ජෝඩුව ඇක් කරනවා. ඒත් එකම තව මම තව මේ ජනිත්ගේ ඒන්ජල් ජනිත් පස්සෙන් යන්නේ ළමෙක්ව. අර යා යනවා මෙයා සිංහලෙන් කියව කියව යනවා. ඔව් ඔව් ඔව්. එයා ළමයට තේරෙනවා තේරුන්නේ නැව ගින්නවා. මේඩින් ශ්‍රී ලංකා හાર્ට් එකක් තියෙනවා. ඔව්. ඉතින් එහෙම ඉන්න සහ ලංකාවේ අපි හුඟ දෙනෙක් අපිට උදව් කරා. එහෙ ඉන්න ඇන්තනි. ඉතාලම ආදරෙන් මතක් කරන්න ඕනේ ලංකාවේ විදිහටම ඒහෙ ගිහිල්ලා කෑවා කෑමක් කියන්න. ඇන්තනිගෙන් ආයෙත්ින් එයාගේ හිත පිරෙන්න කනකන් අපිට ඇන්තනිස්ගෙන් එලියට එන්න බෑ. ඉතින් ලෙඩ හොඳ වෙනවා. ඔව් මෙයාටත් ලෙඩ හොඳ වුණේ. ඒත් එකම චන්ද්‍රා දිසානායක මහත්මයා ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ දර්ශනතල අපිට හොයාගන්න ගොඩක් අපිට උදව් කරා. අපිට බොහොම ආදරෙන් සැලකුවා. ඒත් එකම වේශ නිරූපණයෙන් මනෝෂා රොනාලි ඒ දෙන්නවත් මතක් කරන්න ඕනේ. අනිත් එක මිෂනාය මට තව වැදගත් දෙයක් කියන්න ඕනේ. දැන් මේ අපි දූපතකනේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේකෙන් පොඩ්ඩක් එළියට අපි යන්න ඕනේ. දැන් අපි හැමෝටම මේකෙන් එළියට යන්න බැරි නම් ඒක අඩුතරමේ අපිට මේ අවස්ථාව තියෙනවා නම් ඒක අපි ගෙනල්ලා පෙන්වන්න හරි ඕනේ. අනිත් කාරණාව තමයි අපි මම ජනිත් අපි රංගපාන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ චරිත. ඒතකොට හුඟක් දෙනෙක් මෙහි හිතාගෙන ඉන්න පුළුවන් පිට රටක ඉගෙන ගන්නවා කියන්නේ හරීම එක සුරංගනා ලෝකයක් හරීම සුන්දර දේවල් විතරයි තියෙන්නේ කියලා. එහෙම නැහැ. ඒ කියන්නේ රැකියාවක් කරන ගමන් සමහර විට ඔඩ් ජොබ්ස් දෙක තුන කරන ගමන් තමයි මේ ඉගෙනීම් කටයුතු කරන්න වෙන්නේ. එහෙම බලද්දී අපේ ළමයින් වාසනාවන්තයි. මොකද හැමදේම අම්මා තාත්තා අතට පයට ගෙනත් දෙනවා. ඒගොල්ලන්ට තියෙන ඉගෙන ගන්න විතරයි. නමුත් පිටරටක ගිහිල්ලා අධ්‍යාපනය ලබද්දී තමයි තේරෙන්නේ ඒක කොයිතරම්නම් වගකීම් සහගත සහ ඒක මේ මේ දුෂ්කර ක්‍රියාවක්ද කියන එක. ඉතින් අපි ඒ රියැලිටි එක ඒ යථාර්ථයත් මේ ගේනවා. ඉතින් ඒ විදිහට මං හිතනවා අර මෙහෙ ඉඳලා සමහර අයගේ වෙන වෙන චිත්‍ර මවාගෙන තියෙන්න පුළුවන් පිට රටක ජීවත් වීම ෆැන්ටසි එකක ඉන්න පුළුවන්. මං හිතනවා ඒකත් කඩන්න සහ තව හොයන්න දැන් මේ දූපතෙන් එළියට පොඩ්ඩක් ගිහිල්ලා ඒ සංස්කෘතීන් පිළිබඳව සහ ඒ ජීවන තත්ත්ව පිළිබඳවත් මං හිතන්නේ තව හොයන්න අපේ තරුණ පරපුර පොඩි පෙළඹවීමක් ඇති කරන්නත් අපිට පුළුවන් වෙයි කියලා මේ නිර්මාණය හරහා. අපේ හරි කැමති ට්‍රෙන්ඩ් හදන්න. මොකද ට්‍රෙන්ඩ් එකක් කඩනවට වැඩිය ට්‍රෙන්ඩ් එකක් හදන එක තමයි අභිමානය. ස්වාධි රූපයන් සේවයට තිබෙන අභිමානය. බොහෝ තැන්වල ප්‍රතික්ෂේප වුණු කූඹියෝ වගේ නාට්‍යයක් බය නැතුව ගෙනල්ලා අපි මේ ප්‍රේක්ෂකාගාරයට අතෑරියේ. අපි මේ ස්වාධි රූපයන් නර්මන ප්‍රේක්ෂකින්ට බාර දුන්නේ ගැන දැඩි විශ්වාසයකින්. අවසානයේ ලංකාවේ එදා මෙදා තුර ටෙලි නාට්‍යයක් වෙනුවෙන් නිර්මාණය වූ වැඩිම ෆෑන් බේස් එක කූඹියෝ නාට්‍ය වෙනුවෙන් නිර්මාණය වුණා. ඔබ එහි සාක්ෂිකරුවන්. අපි දැන් නැවත එයට අලුත් මුහුණු වරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දවස සඳුදා, ඒ කියන්නේ තුන්වෙනිදා වෙලා මතක තියාගන්න රෑ 8:00 නිරාශා. සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර හස කැන් රඳවා හදේ මුමුණා කියන්නේ නළ රැළින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසන් කල යෞවනියේ ඔබ තාම මාගෙමයි වසන් කල යෞවනියේ දුර ඈත ගම් තෙරේ සැඩ සීත මාරුතේ වෙලී ගත ඈත ඇතගෙන මා
ඇහි කෝටයේ මුව කමල ආදරෙන් සිපගති මිසිරුවෙන් හැඟුම් මතකයි රැඳුනේ නෙතෙහි දිවන් සැන්දෑ කලේ සිතමා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර හස කැන් රඳවා හදේ මොමුණා කියන්නේ නඩ රැලින් කඳු මාලයේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ විලෝතුරු මන් පෙතේ සඳ උයන පිපිරයේ කෝල ලෙස ඈදැස සැලුවේ වැලවැල් පාලමේ හදවිලම ආදරෙන් සසල විය මුදු සරින් හැඟුම් සොඳුරුයි රැඳුනේ මතකි ඉවන් සැන්දෑ කලේ සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර හස කැන් රඳවා හදේ මොමුණා කියන්නේ නළ රැලින් කඳු මාලයේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ දැන් මට මේ මැදිරි ඇතුලේ දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ නිරාශා නාට්‍යයට සම්බන්ධ වූ නිර්මාණකරුවන් නිර්මාණකාරණයන් ඒ කියන්නේ මේ නළුනින අතර තිබෙන්නා වූ අන්‍යෝන්‍ය සුහදත්වය මේ එක 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 යාලා කතා කරලා කරන දෙයක් නෙමෙයි ප්ලෑන් කරලා කරන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සින්දුවකට රියැක්ට් කරන විදිය සින්දුව කියනකොට හාමොනි පාට් එකට ඒකට එකට එකතු වෙන විදිය ඒ ටීම් වර්ක් එකේ ප්‍රතිඵල මිත්‍රවරුනි ඔබට තුන්වෙනිදා ඉඳලා බලන්න පුළුවන් සඳරුවන් ජයවික්‍රම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා අපි සුබපත්නවා සදා හොඳ දේවල් කළා ඉතිහාසගත වෙච්ච කෙනෙක් යූත් විත් ටැලන්ට් අද මුළු මහත් රටක්ම නරඹන වැඩසටහනක් වලට පත් වෙලා තිබෙනවා ඔහු සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් ජනප්‍රිය සම්මාන හිමි කරගත් පුද්ගලයෙක් ඉතින් මේක චැලෙන්ජක් විදියට සඳහා ගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා ඉතින් ඒක ජයග්‍රහණයකින් අවසන් කිරීම තමයි ස්වාධීන රූපాయని සේවයේ අපේ කණ්ඩායමේ පරමාර්ථය බලාපොරොත්තුව මෙයයි මෙයගේ කාර්යභාරය හොඳින් ඉෂ්ට කරලා තිබෙනවා දැන් තිබෙනේ ප්‍රේක්ෂක ඔබේ භාරය තුන්වෙනිදා ඉඳලා නරඹන්න මොකද මේක මේ අර තරුණ පිරිසක් සම්බන්ධ කරගත්තට මේ තරුණයින් වටා දිවෙන කතාවක් වුණාට මේක පවුලේ සියලු දෙනාට නරඹන්නට පිළිවන් පවුලේ කතාවක් බෞද්ධ දර්ශනය පදනම් වෙනවා මේ පාවිච්චි කරලා තියෙන නිරාශා කියන අකුරු ටිකේ මැද තියෙන ඒ ඒ ඒ පාවිච්චි කරපු ෆොන්ට් එක ඒ ඔක්කොම මේ බෞද්ධ චෛතසික හා සම්බන්ධ වූ සිතුවිල්ලක් ඉතින් ඒ නිසා ඒවා ගැන හිතන්න මේක වෙන වැඩක් වෙන කතාවක් ඉතින් ඒක විඳින්න අපි ඔස්මෝ ක්‍රියේෂන්ස් ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා උන් තමයි මේ නාට්‍ය ඉදිරිපත් කරන්නේ ඒ වගේම නිෂ්පාදනයෙන් ප්‍රදීප් ජයවීර අසිත රොහාන් දෙදෙනාටම බොහොම ස්තුතියි හොඳ දේවල් කරාම කල්පවතිනවා ඉතින් ඒ වගේ කල්පවතින දෙයකට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ස්වාධීන රූපాయని නිස්සේ අපේ කණ්ඩායමේ ස්තුතිය ඔබ දෙපළට පළ කරන්න කැමතියි ඒ වගේම මේ පිටපත ලියන්නේ ගාමිණියස් බණ්ඩාර නම් සඳහන් කළ නොකර බොහෝ දෙනෙක් ඉන්නවා ඉතින් ඒ අය සියලු දෙනාම නරඹන්නට අපි ආරාධනා කරනවා ලබන තුන්වෙනි දිනදලා රැයට හමාරට සතියේ දිනවල ගීතය දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඩේටා කැපනවා කියලා හිතාගෙන ඉන්නපා අපේ itn.lk වෙබ්සයිට් එකට යන්න එහෙම නැත්නම් YouTube හරහා ඩවුන්ලෝඩ් කරගන්න අරගෙන නිකන් ඉන්නපා ෂෙයා කරන්න දැන් එහෙම සෆර් කරන්න හේතුවක් නැහැ මොකෝ එයාටල් තිබෙනවා බලය ජවේ ශක්තිය නෙස්ටමල්ට අපිත් එක්ක හිටියා ඒ වගේම එන්චාන්ට යුවතියන්ගේ සුන්දරත්වයට මෙන්ම පෞෂත්වයට ජාත්‍යන්තර පිළිගත් වෙළඳ සන්නාමයක් බොඩි ලෝෂන් පර්ෆියුම් ටැල්ක් විදියට ඔබට ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා පය දෙකක්
Miesi Madulla, Ape Manoj Piris Pramukha Sangeetha Saurdin Sipat Karandone, Sangeetha Mehevema Tabla Saha Percussion Vadana Vishara Manoj Piris, Dolak Dinet Arutcha, Octopad Sujiva Disanayaka, Saxophone Saman Vijay Singh, Bass Guitar Narada Jayakoti, Box Guitar Rupali Sonnaskala, Violin Dinesh Pogoda, Vidriyogan Pahan Sandeepa. Dangara Samuhikatte Pennanda Lasti Wenna, Kishugamas Mahathmaya Arenna, Mama Arenna, Anith Okkoma Natayata Sambandha Wicca Nisa Api Side Support Ekak Dennam. Me Mokada Antima Geethaya Gayana Karanne, Kawuda? Baba, Rasi. Rasi Gayana Karanawa. Visheshayen Rasi Ge Illimak Thibuna Ape Natye Apita Ara Oya Teamwork Gana Katha Karapu Nisa Eka Eliyata Ganna Awasthawak Denna. Gayan Lamai Tika Natumak. Vidushina Tamu, Bamusudi, one article now about the Sosadu and Rasha and Trek Katakris, Sodasaka, it threw again at Katakurmu. Brother, Bamusudi, Tamu, Java, Father Adelaide, the Lankavi. Made us a Lankavi. Again, not even what I will like. Not the Natalie, I took Sarakino, some anything. Hello. Then we are going to have Shishavadan making a big sugar balagan. Thank you. ठीक है दावसी के आप हम भी हुए तो कुछ आप इधर बालापुर देवाल के ना प्रेक्षक के हितना देवाल कतार कराने पड़ा सारा थैंक यू ना तो हम भी हुए अभी कतार के लिए सहन काला गत हुआ ओ नहीं जाते हैं त्रब्दे की मेरे ग्लास से इंदर अभी ताल के हिला ये वाले कटे होती वराई असी मेन्ना बमसुदी देवा थैंक यू स्तुदी निहारा गमना सफाई सनी पाई देवा एन पल्ला डेंडर अभी माइक टी गलला अवसर गीता गायना करला සමගන්න අපේ හිතවතුනේ එමනම් අමතක කරන්න එපා සඳුදා රෑ අටහමාර අපි මෙච්චර දේවල් කිව්වේ අපිට මේ වැඩේ ගැන එහෙම හැඟීමක් තිබුණු නිසා නමුත් මෙතනින් එහාට මේ වැඩේ සාක්ෂිකරුවන් වෙන්නේ හෘද සාක්ෂියට එකඟව ඔබ බලන්න අමාරුවෙන් කරේ ලංකාවේ රසවින්දනය උසස් තැනකට ගෙනියන්න ඕන නිසා මොකද අමතක කරන්න එපා මේ එකට සාලේ රූපවාහිනිය නරඹපු සංස්කෘතියෙන් අපි ඈත් වෙන්න අපේ පාසල් ශිෂ්‍යව අතර ගත්තේ පිහි අපේ සංස්කෘතිය වෙනස් කරමු අපේ අම්මා තාත්තා අයියා අක්කා ආච්චිසියා එකට පවුල ටීවී නරඹපු රසවින්දනයක් තියෙන උතුම් ජාතියක් රැටහමාට සඳුදාසිට ඔබේ නිවසට ස්වාධීන රූපයන් සේවයෙන් ඒ නිරාශා සඳරුවන් ජය වික්‍රම නිර්මාණ අධ්‍යක්ෂණයක් ලබන සිකුරාදා රෑ 10ට අපහමු සුබ රාත්‍රියක් 1 2 1
I'm so happy.